ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පාසල් මාධ්‍ය සමාජ සහ මාධ්‍ය සමාජ බාර ගුරුවරුන් වෙනුවෙන් මාධ්‍ය සාක්ෂරතාවය දියුණු කිරීමේ අරමුණෙන් සංවිධානය කරන දේශන මාලාවේ අද අපේ දේශනය 70 දශකයේ සිනමා ආගමනය කළ ආචාර්ය ධර්මසේන පතරාජන් සහ ඔහුගේ සිනමා භාවිතය පිළිබඳව මේ පිළිබඳව කතා කිරීමට අපි ගෞරවයෙන් ආරාධනා කරා තරුණ සිනමා වේදිකට ඔහු නමින් මාලක දේවප්‍රිය මාලක දේවප්‍රිය තරුණ සිනමා වේදියා ඔහුගේ සිනමා ආගමනය කෙටි චිත්‍රපටවලින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනාපු කෙටි චිත්‍රපටකරුවෙක් විදිහට තමයි ඔහු සිනමාව ඔහුගේ සටහන් තබන්නේ ඔහු ඒ වගේම මේ වන විට ඔහුගේ උත්සාහන්ත සිනමාව බහුචිතවාදියා තව විශේෂ සිනමා කෘතියක් නිර්මාණය කරමින් ඔහු ශ්‍රී ලාංකීය තරුණ පරපුර තුල නැත්නම් ශ්‍රී ලාංකීය තරුණ සිනමාවේදීන් අතර කතා කළ යුතු චිත්‍රපට අධ්‍යක්ෂකවරේ බවට පත් වෙන විශේෂයෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමග ඉතාම සමීපව කටයුතු කරමින් ඔහු සමග කිසියම් ගනුදෙනුවක් කරපු සිනමා කරුවෙක් විදිහට තමයි අපි මේ ආරාධිත දේශනාව සඳහා උට ආරාධනා කරන්නේ ගෞරවයෙන් ඉතාම ආදරෙන් ගෞරවයෙන් මාලක දේවප්‍රිය තරුණ සිනමා වේදියා පිළිගන්නවා ඒ වගේම ඔහුගේ දේශනෙන් පස්සේ අපි ඔහු සමග මේ අපි ගත්ත කතා කරන මාතෘකාව ගැන ඔබට සංවාද කළ හැකින් මා ගෞරවයෙන් ආරාධනා කරනවා මාලක දේවප්‍රිය තරුණ සිනමා වේදියානෙනි ආචාර්ය ධර්මසේන පතිරාජන් සහ ඔහුගේ සිනමා භාවිතය පිළිබඳව ඔබගේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස බොහොම සතුටුයි. 56ක විතර පිරිසක් සහභාගී වෙනවා. සන්තෝෂයට කාරණාව. විශේෂයෙන් මම මේ දේශනය බාරගත්තේ මේ හර්ෂ අබේකෝන් අයියත් එක්ක තියෙන අවුරුදු 25ක විතර තියෙන මිත්‍රත්වය කියන එක සලකලා රජයේ පොත් දෙපාර්තමේන්තුවෙන් කරන ආරාධනාවකට වඩා මම සැලකුවේ ඒ තියෙන පරණ මිත්‍රකම ඒ වෙනුවෙන් තමයි මම මේක සහභාගී වෙන්න තීරණය කරේ දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම ධර්මසේන පතිරාජ සිනමා වේදිකාවක් ගැන සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ ශේෂ්ත්‍රයේ ඉන්න රාජ්‍ය සේවයේ ඉන්න ගුරුවරු දැනුම ඉතාම අඩුයි වෙනත් විෂයන් උගන්වනවා වෙනකට මේ අයට මේ පතිරාජගේ සිනමාව සහ ඒ භාවිතාවේ සම්බන්ධව දැනුම හුඟක් අඩුයි කියන එක අනුභූතිකව දැක ගන්න පුළුවන්. අතරම මේ දේශනේ පරමාර්ථය වෙන්නේ පතිරාජගේ සිනමා ගැන විශ්ලේෂණයක් කිරීමට වඩා නොදන්නා කෙනෙකුට ධර්මසේන පතිරාජ පිළිබඳව කියවලා බලන්න, ඒ වගේම ඔහුගේ සිනමා ගුති නරඹලා බලන්න, ඔහු ගැන යම්කිසි විදිහකට අධ්‍යයනයක් කරන්න බලන්න උත්තේජනයක් සැපයීම තමයි මේ වැඩේට මම මේ ප්‍රධාන අරමුණක් වුණේ. මේ වෙනකොට ආචාර්ය පතිරාජ සම්බන්ධව විශාල ලිපි ප්‍රමාණයක් රචනා වෙලා තියෙනවා. සිංහල භාෂාවෙන් ඒ වගේම ගෙමළ භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරවත් එහෙමයි ලංකාවෙත් එහෙමයි පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම පතිරාජ මහත්මයා ගැන අඳුර ගන්න අවශ්‍ය නම් ඔබ කරන්න ඕන වෙන්නේ ඔහු කරලා තියෙන සිනමා කෘති ඔහුගේ නිර්මාණ දෙස බැලීමයි. දේශනයක් අහලා ඇත්තටම පතිරාජගේ සිනමා භාවිතාව ගැන අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මේ දේශනේ පරමාර්ථය තමයි ඒ පිළිබඳ උත්තේජනයක් සැපවීම. එතකොට මම මේ දේශනය පුරාම කරන්නේ ඒ උත්තේජනය සැපවීමේ කාර්යභාරය තමයි කරන්නේ. මම කැමතියි දැන් ඒකට මෙහෙම ප්‍රවේශයක් අරගන්න. ඇත්තටම පතිරාජ 1942 වගේ කාලයක ඉපදෙනකොට අපිට සිනමාව ආවේ 1947 ලෝක සිනමාවත් ඇති වෙලා අවුරුදු 50 ගියට පස්සේ. එතකොට අපිට පේනවා මොනවද ලංකාවේ නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටි කියලා. අපිට හම්බ වෙන කඩවුණු පොරොන්දුව, එතකොට කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, එතකොට ආදිසි විනිශ්චය, උමතු විශ්වාසය කියයි, අයිරාංගනේ කියයි, ඊට පස්සේ දේව විපාකය, මතභේදය, හාදිසි විවාහය තියෙනවා, ඔන්න ඔයගේ නම් වලින් නැත්නම් දෛව යෝගයේ 50 ගණන් වල බිහිවෙච්ච ඔය වගේ සිනමාවක් තමයි අපිට බහුලව හම්බ වෙන්නේ. එතකොට මේ සිනමාව විනෝදාස්වාද කර්මාන්තයක් විදිහට කරගෙන ගිය පරිසරයක් තමයි අපිට ආරම්භ යුගයේදී දශකයේදී හම්බ වෙන්නේ. ඉතින් මේකේ අපි හැමෝම අහලා තියෙනවා යම්කිසි පරිවර්තන භාවිතාවක් කරේ 56 ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වේදියා. ඉතින් ඔහු තමයි ඇත්තරම විධිමත් අධ්‍යනයක් ඇතුලේ සිනමාව ඉස්සලාම මාධ්‍යයක් විදිහට කලාත්මක භාවිතාවක් විදිහට පාවිච්චි කරන්න ගත්තු එක පුද්ගලයෙක් විදිහට අපිට හඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට 60 දශකයේදී අපිට කැපිලා පේනවා තවත් සිනමා කරුවන්ගේ ආගමනයක් අපි ගත්තොත් එහෙම සමුද්‍ර වගේ චිත්‍රපටි මට මේ මතක් වෙනවා කියන්නේ කොහොම නෙමෙයි. ඊට පස්සේ තුම්බන් හන්දිය, රන්මුතු දූව මෙවැනි චිත්‍රපටි ගණනාවක් අපිට හම්බ වෙනවා. එතකොට දැන් පතිරාජගේ ආගමනය සිද්ධ වෙන්නේ يعني මෙවැනි සිනමා සංස්කෘතියක් තියෙනකොට කොහොමද ඔහු සෙල්ලම් සිනමාවට
ප්‍රවේශ වුණේ කියන එක සම්බන්ධව මම අහලා තියෙනවා. ඒක සෙල්ලාම පතරාජ චිත්‍රපටය බලන්න යන්නේ 1955 විතර කාලේ. ඒකට අපි කවුරු 12ක විතර කාලයක්. ඒ යන්නෙත් තමන්ගේ අක්කා කසාද බඳලා හිටපු මස්සිනත් එක්ක මුලින්ම බලන්නේ මේ මාතලන් චිත්‍රපටය. ඒකට මේක බලුවට පස්සේ පතරාජ මාත්න කියනවා ඔය මතියස් බලාන්දු වෙන කරත් එක නැගලා යන දර්ශනයක් එහෙම දැකලා ඒකේ තියෙන ස්වභාවය ගැන මෙතන ඉන්ද්‍රජාලික බව ගැන විශාල උත්තේජනයක් ඇති වුණා. නමුත් ඉතින් එහෙම සිනමාව කරන්න ලෙහෙසි නෑ. ඒ කියන්නේ සිනමාවට එහෙම ආශාවක් ඇති වුණාට ඉතින් ඒකේ ආශාව ඇතිව තිබුණාට මේවා කිරීම කියන එක ලෙහෙසි නෑ. ඒකට යම් කිසි විදිහකට දර්ශන පත්‍රාද මහත්මයාට බලපානවා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට ලැබිච්ච දැනුම. තවත් පස්සකින් මතු කරන්න ඕන කාරණාවක් තමයි පතිරාජ මහත්මයාගේ වැඩිමල් සොහිවරා තමයි ආර්යවංශ පතිරාජ. ආර්යවංශ පතිරාජ කියන්නේ ඒ කාලේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. එතකොට මේ කාලේ ගම්පොළ ජනරාජ විද්‍යාලයේ අධ්‍යාපනය අමාර කරලා හිටියා. ගම්පොළ තමයි හිටියේ සුගත බාලදසිල්වා. සුගත බාලදසිල්වා මෙතන ජමින් ගෙවි පවතිනවා නුවරට. එතකොට තාම කුඩා කාලේදී පතිරාජට සුගත බාලදසිල්වාගේ ඇසුරත් හම්බ වෙනවා. ඒ වගේම පාසල යන කාලෙම තමසෙන් පතිරාජ විකුසෙන්ගහ ගහන පත්තරේ විකිණීමට යොදාගන්නේ මේ ආර්යවංශ පතිරාජ මෙයා තමයි මේ පත්තරය අලෙවි කරනවා. ඊට පස්සේ මේ වාමවාදී අදහස් තියෙන කව්වලට යනවා. එතකොට යම් කිසි හික්මීමක් තිබුණා. ඒක දෙතරින් ගත්තොත් එහෙම පතිරාජ හැදීවෙච්ච පරිසරයේ තිබුණා. එක පැත්තෙන් ගත්තොත් එහෙම දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් මේ පොඩි කාලේ ඉඳලම දෙමළ යාළු මිත්‍රාදී හිටියන්. ඊට පස්සේ සාහිත්‍ය සම්බන්ධව තව විශාල දැනුමක් තිබුණා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අවුරුදු 14 15 වගේ කාලයක ඉඳලම අර වාමවාදී දේශපාලනික දැනුම තිබුණා. ඒතර මට විශේෂයෙන් මතු කරලා කියන්න ඕනේ දොක් මේ අපගතොත් මේ 2020 වගේ කාලේ අතොත් තියෙන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැහැ මේ දේශපාලනික අදහස. ගොඩාක් ඒ අය සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කරලා පිටපත් කිරීමේ යාන්ත්‍රණේ අරහා විභාග පාස් කිරීමේ ක්‍රමවේදයට තමයි තුලත් වෙලා ඉන්නේ. ඒතර ගුරුවරුන්ටත් අත්ත වශයෙන් ගත්තොත් එහෙම මේ කාලේ ඉන්න ගුරුවරුත් එක්ක කතා කරාම අපිට තේරෙනවා ගුරුවරුත් කියන්නේ අනේ අපිට නම් මේ දේශපාලන ගැන කතා කරන්න එපා. මට දේශපාලනේ තමයි ජීවිතේ පෙන්වන්න බැරි විෂය. දේශපාලන නැතුව ඕන එකක් කතා කරන්නේ. මෙවැනි අදහසක් තමයි මේ සමකාලීනව අපිට අනුභූතිකව හම්බෙන ගුරුවරුගේ අදහස. නමුත් ඊට වඩා පරස්පර අදහසක තමයි පතිරාජගේ ආරම්භය ගන්නකොට අපිට තේින්නේ ඒ ගුරුවරුත් යම් කිසි විදිහකට සමාජය සම්බන්ධව අදහස පිටිය. ඒ වගේම ශිෂ්‍යයන්ටත් යම් කිසි විදිහකට සක්‍රීය වීමේ අවකාශයක් හම්බුණා. ඉතින් මේකෙන් පන්නරයක් අනිවාර්යෙන්ම පතිරාජගේ කලාභාවිතාවට ආවා. පතිරාජ වැඩ කළ තියෙන එක වැඩ බිම්ක විතරක් නෙමෙයි. අපි ගත්තොත් එහෙනම් පතිරාජ සිනමා තිර රචකයෙක් වෙනවා, සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙනවා, ඊට පස්සේ වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක් වෙනවා, පරිවර්තකයෙක් වෙනවා, රචකයෙක් වෙනවා, අපි ගුවන්විදුලි නාට්‍ය රචකයෙක් වෙනවා, පරිවර්තකයෙක් වෙනවා, කවියෙක් වෙනවා, කෙටි කතාකරුවෙක් වෙනවා. කියන්නේ පුළුල් ශ්‍රේෂ්ඨයක වැඩ කරපු දැනුමක් යට තිබුණා. මම කැමති පතිරාජකෙම වචනෙන් මේ ආරම්භක යුගයේ තිබිච්ච විශ්වවිද්‍යාල කාලයේ අත් ලැබිච්ච පණ්ඩය ගැන යම් කිසි අදහසක් ලබා දෙන්න. මේක මේ හඬපටයක් මම මේ පරිකත කරගත්තුවා. මේ වල ශබ්දමය ගුණාත්මක භාවය ටිකක් දුර්වලයි. අහලා බලමු. පෙරදිනේ විශ්වවිද්‍යාලයේකට මම ඉගෙන ගත්තේ සිංහල විශේෂ වේදිකස් බටේ සම්භාව්‍ය සංස්කෘතියේ මගේ උපවිෂ්ටුනේ. එතකොට ඒකෙදි මම ග්‍රීක රෝම නාට්‍ය දර්ශන වාදනා විචාරය වගේ දේවල් ඉගෙන ගත්තේ ඒ යටතේ. එතකොට මම ග්‍රීක නාට්‍ය කලාව පිළිබඳ සෑහෙන කියන්නේ විශේෂ දැනුම මගේ තිබුණා. මේ මම කොළඹට එනකොට 1968 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක් වෙලා එනකොට ඒක ප්‍රතිපලයක් හැටියට මම ඉංග්‍රීසි පෙර දාපොස්තරයක් මගේ පොත්පත් මේ මගේ ෆයිල්ස් වගේ බඳුනට හම්බුණා. මම ගැන ලියපු ඒ ජවිසාතික හම්බුලා තියෙනකට මහාචාර්ය සරච්චන්ද මහාචාර්ය ආදිපාල මහාචාර්ය හෙට්ටිආරච්චි MBRA පාල මහාචාර්ය ඩී හෙට්ටිආරච්චි හෙට්ටිආරච්චි මහාචාර්ය ඩී විජයවාස විජයරත්න මහාචාර්ය කාලෝ ෆොන්සේක විශේෂයෙන්ම සරච්චන්ද සර් කියලා තිබුණා. මම ඒ වගේ ඇඩප්ටේෂන් එකක් කුරුල්ලෝ කියන ඇරිස්ටෝෆනීගේ ස්ලිබර්ඩ්ස් කියන ආර්ථික මම සොෆොක්ලිස්ගේ කියන්නේ කියලා සොෆොක්ලිස් රුපිඩිස් ටෙක්ස්ට් තිබුණ නියමිත දැක්ක ඒවා හදාරන්න සිද්ධ වුණා.
ඊට පස්සේ මේ ඒවට අමතරව මේ කියවන්න හම්බුණා සොෆොක්ලිස් ගිම ද සර්චර්ස් කියලා වගේ සර්චර්ස් එකට මම හරි අල්ම කරපු මේ 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 නාට්‍යයක් සොෆොක්ලිස් ගිම මම හිතියා මේ 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 සිංහල නාට්‍ය සංගමයේ සභාපති හැටියට ඒ කාලේ නාට්‍ය කලාව ගැන මම නන්දත් කිව්වේ කාලේ නිෂ්පාදන ගැන තොසරජන් සර්ගේ නිෂ්පාදන වලට කියන්නේ මේ දැන් නාට්‍ය සංගම සභාපති හැටියට මේ මේ කියන්නේ නම් නිරතී දීම විදියට ඔහමයි වෙන හිටියා ඒ විශේෂයෙන් මේක කොමඩි නාට්‍යයේ නාට්‍යයේ තිබුණා ඒ කියන්නේ විකාරාර්ථ මේ විකාර රූපී නාට්‍ය වලට සම්බන්ධ කරන්න පුළුවන් නාට්‍ය නාට්‍යාංග තිබුණා කියන එක මට පස්සේ වැටහුණේ සර් ඒ ඇබ්සර්ඩ් කියන එක ඒ වචනේ සර් මේ ගත්තේ ග්‍රීක භාෂාවෙන් නැත්නම් මාටින් එස්ලින්ගේ ද ඇබ්සර්ඩ් මාටින් එස්ලින්ගේ ඇබ්සර්ඩ් තියෙදි කියලා ගන්නේ පස්සේ එන්නේ ඒක තමයි මම කිව්වේ දැන් මේක ඒ ප්‍රවණතාවයෙන් ගත්ත එකක් නෙමෙයි මම නමුත් මට ඒ ප්‍රවණතාව හඳුන ගන්නකොට හිතුණා මේ ග්‍රීක නාට්‍යෙත් මේක තිබුණා නේද කියලා ඒ කියන්නේ ඒ හා සමාන මේ නාට්‍ය ලක්ෂණ ඒක කොමඩි එකේ තිබුණා කියන්නේ ඉදලංකාරට එනකොට ගොඩෝ වෙනකම් හැදෙනවා ඊළඟට ඔය කාලේ වෙනකොට මම විශේෂයෙන්ම දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට අපේ කට්ටිය හා සම්බන්ධ වෙලා සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙන ශිෂ්‍යෙක් විදිහට සමාජික හැටියට නෙමෙයි නම ඒ නාට්‍ය ප්‍රවණතාව ගැන මම මේ 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 කියලා විශේෂයෙන්ම යථාර්ථවාදී නාට්‍ය ගැන මගේ උනන්දු ඇති වෙනවා නාට්‍ය බලන අපේ තියෙන දවස මේ මේ සංවාද නාට්‍ය ඒ කියන්නේ ඒකින් දෙනකොට විශේෂයෙන්ම අත්දැකීමක් බවට පත් වෙනවා මේ සිකස් කැරක්ටර් ඉන් සර්ච් ඔෆ් ඇන් ඔතර් කියන එක හරිම බඩු හයක් හරිම බඩු හයක් නේ ඔව් හරිම බඩු හයක් ඒ නාට්‍ය නිෂ්පාදන කාලේ පිරන්ඩොලොජි ඔව් පිරන්ඩොලොජි නිෂ්පාදන කාලෙත් හම් වෙනවා ඒකට ඊළඟට මේ ඒ ඒ අපේ කට්ටිය ඒ විශේෂයෙන්ම ලියපු දේවල් විශේෂයෙන්ම සිරි බිපියන ඒතකොට ගාමිණි හත්තුට ගන්න ඔහුගේ ආශ්‍රයෙන් ඇබ්සට් කියට ගැන විශේෂයෙන්ම මේක නෙමේ මේ පිළිබඳව විටින් විට ඔය අපේ කට්ටිය ඉන්න සුද්ධ පාලසිල් වෙලායි අපි තියාත්තුට ගම එතකොට වගේ අපි ගුණ ගහෙනවනේ හැම වෙලෙම ඔව් ඉතකොට මේ පිළිබඳ කිසියම් සාකච්ඡාවක් ඇති වෙනවා සාකච්ඡාව නැතුණු මිට වල පළල් සාකච්ඡා මණ්ඩපයක් වගේ තමයි ඒ කාලේ ඩ්‍රාමා නිෂ්පාදනය කරපු කට්ටිය මම පස්සේ කාලේ මොසුත් පරිසර නාට්‍ය වල සම්බන්ධ වුණානේ ඔව් මේ මේ එතකොට ඒ කාලේ එහෙම වෙනකොට මේක ගැන අපි නිතර දෙවිලි කතා කරන කතා වහට සාකච්ඡා කරන මාත් මේගොල්ලන්ට තේරෙනවා පතිරාජ විශ්වවිද්‍යාල කාලේ ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය සම්බන්ධ වාදනයක නිරතු වුණා ඒ වගේම විකාරූපී නාට්‍ය කියන එක ඇරිස්ටෝපානස්ගේ බර්ඩ් වගේ නාට්‍ය පරිවර්තනය කළා ඊට අමතරව අපිට පේනවා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරයෙක් විදිහට 1968 ගියට පස්සේ පතිරාජ නිෂ්පාදනය කරනවා එඩ්වර්ඩ් ඇල්බගේ සූ ස්ටෝරි කියන නාට්‍ය ඊට පස්සේ 1970 ධම්මජාගොඩ බඳුන් රචනා කළ දෙනවා කොරා සහන්දයා කියන නාට්‍ය ධම්ම නිෂ්පාදනය කරනවා ඊට පස්සේ 1970 පතිරාජ පරිවර්තන නාට්‍ය නිෂ්පාදනය කරනවා රාජ්‍ය නාට්‍ය වල සඳහා ඒකට හොඳම පරිවර්තනයක් හම්බ වෙනවා රාජ්‍ය නාට්‍ය වල 1971 ඒ තමයි යුජින් රයිමස්කෝගේ චයාස් කියන නාට්‍ය ඊට කලින් අපි ගත්තොත් එහෙම ගුවන්විදුලි සංස්ථාවේ පැවැත්වෙනවා ස්ටුවර්ට් බේවල් වගේ කෙනෙක් ඇවිල්ලා රේඩියෝ නාට්‍ය රචනාය සම්බන්ධව වැඩමුළුවක් එකමගකට ගිය දෙදෙනෙක් කියලා නාට්‍ය රචනා කරලා ඒක හොඳම නාට්‍ය වෙලා ඒක තරංගිණි සංග්‍රහාලේ පළ වෙලා ප්‍රතිපාසල නිෂ්පාදනය කරනවා ඊට පස්සේ මුල්ම සිනමා වලට සම්බන්ධ වෙන ප්‍රවේශය වෙන්නේ පතිරාජ 1969 කරපු සතුරෝ කියන කෙටි චිත්‍රපටය. පොඩට කලින් කතා කරාම හර්ෂ කිව්වා ඒක බොහොම සුබ අදහසක් සජය පොත් දෙපාර්තමේන්තුවේ අංශයේ තියෙනවා කියලා ඒකේ පිටපතක්. ඉතින් මේ මගතන පතිරාජත් බලලා නැහැ. ඒ පිටපතේ කාලේ එක් කරාට පස්සේ ඒක සන්තෝෂදායක ආරංචියක් එහෙම තියෙනවා නා. ඊට පස්සේ තමයි ඔන්න පතිරාජගේ සිනමා වලට ප්‍රවේශයක් හම්බෙන්නේ. දැන් මේකත් වෙන්නේ අහම්බකින් නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාල ත්‍රිවිධ සිනමා සංගම් හරහා චිත්‍රපටි නරඹනවා ඒකට සෑහෙන උදව් කරපු මිනිස්සු තමයි වීරකොඩි කියලා කියන්නේ එයා කාලයක් චිත්‍රපට සංස්ථාවේ සාමාජික කාරීත්වලා හිටියා කොළඹ චිත්‍රපටි
පෙරදිනේ පෙන්නනා. ඒ වගේම නිරන්තරයෙන් කොළඹ යනවා. කොළඹ ගියාම තැන් දෙකක් තිබුණා. පතරාජයන් අතලා ඉන්නේ නැත්නම් තමයි මරදානේ. ඒගොල්ලන්ගේ බෝඩිම අනිත් තැන තමයි පතරාජගේ අයිය කෙනෙක් වැඩ කරා. එයාගේ නම ධර්මප්‍රිය පතිරාජ කියලා ආර්යවංශ පතිරාජට වඩා වයසින් බාල. එයාගේ ගෙදර. එයා දවස පස්තරේ ඒ කාලේ කතුවරයෙක් ඉන්න කාලෙක තමයි ඔන්න සෝගතපාල සෙනරත්යාපා හන්තාන කතාව හදන්න ලැහැස්සු වෙනවා. ඉතින් ඔය වගේ වෙලාවක මේ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂින් සහිතව කිර රචකයේගේ අවශ්‍යතාවය මතුවලා තියෙන නිසා ඔන්න ධර්මප්‍රිය පතිරාජ සම්බන්ධ කරලා තියෙනවා. සම කිර රචකයෙකු විදිහට ධර්මසෙන් පතිරාජව මේ හන්තාන කතාව කියන චිත්‍රපටියට. ඒකට තවත් දෙන්නෙක් හිටියා. මේ දෙන්නමත් නෑ දැන් බර්ටි ගුණසේකර ඒත් එක්කන බර්ටි ගල හිටියාව. බර්ටිත් ඇතුළේ මේ ළඟදීමයි. එතකොට මේගොල්ලෝ තමයි ඔන්න දැන් පටන් ගන්නවා හන්තානේ කතාව. මේක තමයි ප්‍රථම අත්දැකීම වෙන. ඒතර මේක සරසවි පත්තරේ දැන්වීමක් පළ කරලා මේකට විජේ කුමාරතුංග සම්බන්ධ වෙනවා. එතකොට විජේ කුමාරතුංගත් මේ කාලේ ධර්මසේන පතිරාජ වගේම විජේ කුමාරතුංගගේ අය කෙනෙක් ඉඳලා තියෙනවා. මේ කාලේ සියදුවේ සුළු නගර සභාව කියලා නගර සභාව නෙමෙයි කියලා තමයි කියන්නේ. ඒගොල්ලොත් සම්බන්ධයි මේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ පත්තරේ දැන් පති පෙර දිනේ පැත්තේ පත්තර විකුණනකොට විජය කොළඹ වැඩ කරලා තියෙනවා. මේ විකසත් එක්ක සම්බන්ධ වෙන මේ නිසා ඉතාම පහසු වුණා කියලා කියනවා. ලොකු මිත්‍රත්වයක් ගොඩනගා ගන්න. එතකොට නිරන්තරයෙන් විජය කුමාරතුංග පතිරාජව හම්බෙන්න වෙනවා. ඉතින් මේ අරහ තමයි ඔන්න අහස් ගව්ව චිත්‍රපටයේ හදන්න යම්කිසි දෙයකට පිරිරචන සකසගෙන මුල පුරාම විශාල යාළුව ප්‍රමාණයක් උදව් කරනවා. අද වගේම තමයි. ඉතින් ආඩත් අපි සිනමාව කරනවා කියලා කියන්නේ සාමූහික කටයුත්තක්. දැන් අපේ චිත්‍රපටි වුණත් ඇත්තරම යාළුවන්ගේ තියෙන උදව් නිසා තමයි අපි මෙච්චර දුරකට ඇවිල්ලා තියෙන්නේ. අපේ මිතුරු කණ්ඩායමක් ඉන්නවා ස්වාධීන සිනමා එකතු. එතකොට ඒකේ ඉන්න මිතුරු තවත් අපිට එළියෙන් ඉන්න විවිධ මිතුරන්ගේ උදව් උපකාර නිසා තමයි මේ කාලෙ සිනමා කරලා තියෙන්නේ. ඒ සංස්කෘතිය ඒ කාලේ අතරව වෙනස් වුණෙත් නැහැ. මේකට නිෂ්පාදකේ කවයාදීමේ කාර්යභාරයට උදව් කරලා තියෙනවා විශාල පිරිසක්. කියන්නේ ඒකත් ලේසි නැහැ. 35,000ක් වගේ මුදලක් හොයාගෙන චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා අමරසිරි කලංසූරිය තමයි ඒ කාලේ මිත්‍රත්න හේරත් උඹ හොයාගෙන ගිහිල්ලා මේකට සම්බන්ධ කරන්නේ. ඉතින් මෙහෙම තමයි මුල් ප්‍රවේශය හම්බ වෙන්නේ පතිරාජගේ සිනමා භාවිතාවේ ආස් ගව්ව කියන එක හැදෙන්නේ. ඉතින් ආස් ගව්ව නිර්මාණය කරලා පතිරාජ මුල්ම මරදානේ දෙන්නකොට කියපු කතාව හරි ජනප්‍රිය කතාව මම හිතන්නේ සිනසිත් සංගරා කියවනායි නැත්තම් සදිත් සංගරා කියවනායි නම් මේක දන්නවා. ප්‍රේක්ෂකෙක් කියපු කතාවක් තමයි අඩෝ පතිරාජ උඹ ඉවරයි කියලා. ඉතින් එහෙම තමයි ප්‍රතිචාර හම්බුනේ මේකට. බලමු ආස් ගව්වේ වීඩියෝ ක්ලිප් එකක් නරඹනවා නම් බලමු අපි කියන්නේ. உனக்கு ஏன் மலத்தபா திரும்பி விளையாது வந்து ఒక బిజినెస్ ఒక ఫర్నిస్ లక్క
යන්තම් බටපල කරගත්තා. දැන් සම්පූර්ණ තියෙනවා. සන්තෝෂද? සන්තෝෂයි. කුරණි. කකෝ හස්තේ පනා ගන්න දෙන්න දිනවනේ. ඔය සී අපිට. කාපට්ටයක් වගේ. මගේ චිත්‍රපටය තියෙනවා අන්තර්ජාලයේ පුළුවන් බලන්න පේමන්ට් එකේ ගියාම තියෙනවා සීඩී ඇත්ත කොපිනේ කොහොමාරි කාපු ව්‍යාජ කොපි. ඉතින් එතකොට මෙහෙම චිත්‍රපටි බැලුවොත් තමයි කියන්නේ දැන් මගේ මේ කතාවෙන් ගන්න පුළුවන් වෙන්නේ අද වශයෙන් කියනවා නම් මේ චිත්‍රපටි බලන්න උත්තේජනයක් පමණයි. එතකොට මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් බලන්න බැලුවම තමයි මේ චිත්‍රපටියේ තියෙන තේමාව පතරාජයේ කාලේ කොහොමද ඒ කාලේ තාරුණ්‍ය දැක්කේ කියන කාරණාව කෙනෙක් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ කාලේ අපි අත්තොත් එහෙම බෞතර ගුරුවරු එහෙම චිත්‍රපටියක් එහෙම නාට්‍යයක් එහෙම බලනවා අපි දැකලා තියෙන ඉතාලම අඩුයි. එතකොට කොහොමද අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කලාවන් භාවිතා කරන්න පරිහරණය කරන්න කියන එක ගැන ලබා දෙන උත්තේජනය. ඒ නිසා කොවිඩ් වසංගත කාලේ පැයක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට මේ වගේ චිත්‍රපට මාලාවක් තියෙනවා. මේක බැලුවොත් තමයි ඇත්තරම පතිරාජව ඇත්තරම ඔයගලන්ට සම්මුඛ වෙන්නේ. එතකොට මේ චිත්‍රපටය කරාට පස්සේ බතරාජම කියනවා ඔය එල්ලෝ ද සිල්වා කියලා විචාරකයෙක් ලිව්වා කියලා එකට පොත වතාවට ඩේලි නිවුස් පුවත්පතේ විචාරයක්. ඒක බොහොම නූතන භාවතින් යුක්ත චිත්‍රපටයක් කියන අදහස. ඒ වගේම එතකොට මේකින් තමයි පතරාජ සිල්ලාම සිනමාකරුවෙක් විදිහට ලාංකීය ප්‍රේක්ෂකාගාරය ලබා ගන්න. මේ කාලේ ලංකාවේ සමාජ පසුබිම ගත්තොත් එහෙම තරුණ කැරල්ලක් සිද්ධ වෙන්න ආසන්න පසුබිමක් තියෙනවා. මේක කරන්නේ ඇත්තටම 71 කැරල්ලට කලින්. ඊට පස්සේ ආවෘත ආර්ථික ක්‍රමයක් තියෙන අද වගේ ස්මාර්ට් ෆෝන් නැති ටෙලිෆෝන් එහෙම පාවිච්චි කරන්නේ නැති සංනිවේදනය බොහොම සීමිත වෙච්ච පරිසරයක වෙච්ච සමාජ වටපිටාවක තියෙන නාගරික පසුබිමක් තමයි චිත්‍රපටිය ග්‍රහණය කරගන්නේ. එතකොට විරකියාව තමයි මේකේ ඇත්තම ප්‍රශ්නයක් වෙන්නේ. අද වගේම ඒ කාලේ තරුණයන්ටත් විරකියාව විශාල ප්‍රශ්නයක් වුණා. පතිරාජගාව තිබිච්ච අර වාමාංශික දේශපාලනික අදහස අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඇතුළේ අපිට දැක ගන්න පුළුවන්. අපි බලමු මේ චිත්‍රපටිය ගැන ටිකක් පතිරාජම දක්වන අදහස් දීපයක් තම අපි නැවත යොමු වෙලා බලමු. සිනසිත් සිනමා සංගරා 1980 ඈතක ලාංකේය සිනමාකරුවන්ට පතිරාජගේ සිනමාවේ වම් ඉවර දෙකේ මේ කියන වම් ඉවරේ සිනමාව ඉවර දැන් මෙහෙමයි ඒක ඉවර නෑ දැන් ඇත්තටම මේ දැන් මගේ සිනමාව මේ අරගත්තම මම ආකාරයේ කිසියම් විදිහක වාමාංශික දේශපාලනයෙන් ඉක්මගුණු දෘෂ්ටිවාදයක් පදනම් වෙලා තිබුණා මොකද හැම වෙලෙම කාටවත් බෑ මං හිතන්නේ කිසිම කෙනෙකුට ඐන ඉඩලෝජිස් වල වෙනස් කන්තියෙනවා ඐලෝජින් තොරව හැමදාම ඒක සවිඥානකව අවිඥානකව ඒ කෘතීන් තුළ ගැබ් වෙනවා නිදන පන්තිය ගැන දෘෂ්ටිවාදිකින් තොරව කරන ප්‍රකාශන අරගත්තොත් එහෙම ඒවට ඒව බොහොම ඓතිහාසිකව ගත්තොත් එහෙම සිනමා ඓතිහාසිකව ගත්තොත් එහෙම අපිට මුලින්ම පේනවනේ විශේෂයෙන්ම රුසියාවේ ඓසස්ටයින් ලගේ බුඩෝකින් ලගේ
චිත්‍රපටි. ඊට කොහොමද ඒකින්ම බීවිච්ච කවුද මේ 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 ඒ කියන්නේ ගුරුකුලෙම මතුවෙච්ච මේ තර්කොස්කි වගේ කෙනෙක් වෙනකොට කොහොමද ඒ අයිඩියොලොජි එකත් එක්ක ඔහුගේ තිබිච්ච අරගලය පෙන්ල ඊට වඩා ස්වාධීන බවට පත් වෙන්නේ කියන එක. දැන් එතකොට මේ අනිත් එක මේ මේ දැන් මගේ චිත්‍රපටි වල ඒ අරගත්තාම ඒ මට මගේ චිත්‍රපටි මං හිතන අන්තිමට වෙනකුණොත් ඒක උදාහරණයක් සක්කාරම් වෙනකුණොත් මම ඒ ඒවයේ විෂයන් ඊළඟට ඒවයේ තේමාවන් එහෙම නැත්නම් ඒ වගේ පසුබිම් ඒවෙන් කතා කරන ඉෂුස් ඒ කියන්නේ සමාජ සංසිද්ධින්නේ කෙනෙක් වෙනස් වුණත් අර මුතු පටක යටින් එන නූලක් වගේ ඒ දෘෂ්ටිවාදකම ආස්ථානය තැන්පතුල තියෙද මගෙන් ඉවර වෙලා නැහැ මට හිතෙනවා විශේෂයෙන්ම හදගමගේ දෙවේ මේ මේ අස්සන් දකින්න පුළුවන් කියන එක නමුත් අර වගේ පන්ති ප්‍රවණතාව කියන එකගේ මුලින්ම දැක්ක දෘෂ්ටිවාදී හැටියට ඒ ප්‍රවත්සානේ පිටා ඉඳලා ඒක ආස්ථානයක් කරගෙන මතවාදී ආස්ථානයක් කරගෙන මේ යන චිත්‍රපට අඩු මම හැම වෙලෙම මේ මේ උද්ගලිකව විශේෂයෙන්ම දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ කතා කළ යුතු විෂයන් තමයි ඒ කියන්නේ ලිංගිකත්වය ඒ වගේම මානසික මනෝ විද්‍යාත්මකව ඉලා තියෙන විශේෂයෙන්ම ෆ්‍රොයිඩ් ගෙන් ලකන් ගියාපු ආපු න්‍යායාත්මක දේවල් එතකොට ඒ වන්දනය කරපු අතුර බාතගේ ෆ්‍රූකෝලාගේ වගේ එල්තුසාර්ලා වගේ ඒ වගේ මාක්ස්වාදීන් ඩෙරීඩා ඒවෙන් එනකොට අයිඩියොලොජිකල් චේන්ජ් එකක් තියෙනවා. නමුත් ඒ පාර වැහිලා නැහැ. දැන් වමේ වමේ කතන්දර කියලා කියන්නේ මේ මේ දුප්පත් මිනිසුන් නිදන පන්තියම ගැන ඒ වගේ කරනතුකක් නෙමෙයි. දැන් එහෙම ගත්තොත් එහෙම අපිට අයින් කරන්න වෙන හුඟක් ඔය මේ 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 චිත්‍රපටි නේද ඔය ප්‍රසලුනි ලගේ ප්‍රසලුනි හිම ඒ වගේ දැන් ප්‍රසලුනිගේ සාලු හිම ගත්තොත් තියෙනවා ගත්තා ඔය ඒ වගේ තියෙන්නේ අනිත් පන්තිය කියන එක කියන්නේ මේ පන්තියෙන් ඒව විශේෂ වෙන්නේ ඒ විදිහේ වැඩලු තියෙනවා ඉතින් මේක වැහිච්ච පාර නෙමෙයි ඉතින් පාර අරගෙන එන්න ඕන මේ පාර විවෘත වෙලා තියෙන්නේ ඒ මාර්ගයේ යන්නේ කවුද කියන එක ගැටලුව තියෙනවා. මේ චිත්‍රපටයෙන් පස්සේ පතිරාජ නිර්මාණය කරපු චිත්‍රපටය තමයි ප්‍රියාදෙන් ලොකුලා මේ කියන චිත්‍රපටය. මේක කරුණාසේන සපතන්ත්‍රිගේ නව කතාවක් ඇසුරෙන් කරන්නේ. මේ චිත්‍රපටය වෙනත් අධ්‍යක්ෂකවරේ චිත්‍රපට සංස්ථාව යටතේ භාගයක් නිෂ්පාදනය කරලා අපහැරලා දාපු චිත්‍රපටය. නමුත් පතිරාජ කරන්නේ ඒ අධ්‍යක්ෂකවරයා කරපු ෆුටේජ් භාවිතා කිරීම නෙමෙයි සම්පූර්ණයෙන්ම මේ තිර රචනය වෙනස් කරලා මුල සිට අග දක්වා වෙනම රූපගත කිරීමක් තමයි කරන්නේ. ඒත් මේක තමයි ධර්මසේන පතිරාජව ජාත්‍යන්තරයට ඔසවා තබපු චිත්‍රපටිය වෙන්නේ. එයා දැන් ලොකු ළමයෙක් කියන චිත්‍රපටිය. ඒක 1977 මොස්කව් සිනමා හවුලේ තරඟ කාර්යාංශයේ වෙන්නවා. ඊට පස්සේ ඒකට හම්බ වෙනවා මාලනි පොන්සේකාට රංගනය වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකයක් ඒකේ චිත්‍රපට වල ඇත්තම දෙන්නේ එහෙම ඒක නැගීමත් ලක් කරලා රංගනේ තියෙන සුසුකම සලකලා බලලා ප්‍රථම වතාවට රංගන ශිල්පියෙක්ට ජාත්‍යන්තර වශයෙන් නැගීමක් හම්බෙච්ච අවස්ථාවක්. ඉතින් ඒ නිසාම මේක යම්ක විදිහකට ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා. නමුත් පතිරාජ චිත්‍රපටයේ වලට විශාල ප්‍රේක්ෂකාගාරයක් කිසිම චිත්‍රපටයක පතිරාජ නිර්මාණය කරපු අවසානය දක්වා අවසාන කරපු ස්වරූප දක්වාම ඊට පස්සේ ඊට කලින් කරපු චිත්‍රපටියක් තමයි 2002 මතුයම් දවස චිත්‍රපටිය. ඒක විශාල ප්‍රේක්ෂකාගාරයක් හිමි කරගත්තේ නැහැ. පතිරාජ කියන ආකාරයට කිසිදු සිනමා කෘතියක් විශාල ප්‍රේක්ෂකාගාරයකට ගියෙත් නැහැ. ඒ වගේම විශාල ආදායම් වාර්තා ලැබුවෙත් නැහැ. ඉතින් මේ ගැන අපි බලමු නැවතත් කොහොමද පතිරාජ දක්වන අදහස්. මොකද මේ චිත්‍රපටි උල්ලට යෑමත් විශාල වශයෙන් ගත්තොත් එහෙම අභියෝගාත්මක කටයුත්තක් වුණා 1970 කාලෙක. යැවීමත් විශාල විදිහක අභියෝගයක් වුණා. ඒ ටික පතිරාජගේ වචන වලින් අහමු මම කියනට වඩා හොඳයි. ඒක එහෙම අහන එක. විශේෂයෙන්ම අහස් ගව වෙනකොට මට මගේ සිනමා කෘතිය ගැන යම් දැනීමක් වැටහීමක් සැන්තැන්වල තිබුණා. උදාහරණයක් ඇටියට මේ ලොකානෝ මේ සිනමා උළෙල ඉල්ලවල තිබුණා.
නමුත් මට ෆිල්ම් එක අරින්න බෑ. මොකද ෆිල්ම් එක සබ්ටයිටල් කරන්න ඉන්දියාවෙ අරින්න සල්ලි නෑ මට. කවුරුත් ආයෝජකෙක් හිටියෙත් නෑ. මුදල් හොයාගන්න බැරි වුණා. එතකොට මම මට හොඳට මතකයි මේකෙදි ලියපු පළවෙනි විචාරය ලිව්වේ හස්ගව්වට එල්ලෝ ද සිල්වා ඩෙල් නිවුස් එකට. මම බලාපොරොත්තු වුණේ ඉංග්‍රීසි පත්‍රයක විචාරයක් යයි කියලා. නමුත් මම ලියලා තිබුණා ඒ කියන්නේ ඒකේ මට තාමත් එක ඡේදයක් මතකයි. ඒ කියන්නේ ඒක සිංහලෙන් කිව්වොත් එහෙම මේ චිත්‍රපටිය බොහොම මේ අසංවිධිත බවක් තියෙනවා. ඒක කොච්චර සුන්දර අසංවිධිත බවක්ද කියන එක වගේ. එහෙමයි ලියලා තිබුණේ. මොකද ඒක සම්ප්‍රදායික නැරටිව් එකක් හැටියට ආවට එහෙම නෙමෙයි. ඒක ඇතුලේ ඊට වඩා නූතනවාදී ප්‍රවේශය දකින්න පුළුවන් එක. නමුත් එහෙම ඉරුම් ගත්තත් දැන් ගටක්ට වුණෙත් ඒක තමයි. මොකද ඒක මට හොඳට පැහැදිලි වෙන්නේ මම අධ්‍යයනය කරේ ගටක් මගේ මේ PhD එකට. කොටින්ම මම ගටක් දැනගත්තේ මොස්කව් චිත්‍රපටි උල්ලට ගියාට පස්සේ. මම මට නිකන් විවෘත්ති වෙන්නේ ලෝකයේ විවෘත්ති වෙන්නේ සිනමා විවෘත්ති වෙලා තිබුණා කලින්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම සිනමා සංගම් ව්‍යාපාර ඉන්දසංසත් සිනමා කියන්නේ මේ ලෝක සිනමාව පුතින් පතින් ෆිල්ම් වලින් එතකොට ෆිල්ම් සොසයිටි මාර්ගෙන් තානාපති කාර්යාලයෙන් සිනමා පොත්පත් ආශ්‍රයෙන් සිනමා විවෘත්ති වෙලා තිබුණාට මේ උලල්ලවල් වගේ දේවල් කියන්නේ සංගෘත වෙලා තිබුණේ. මට කිසියම් පිබිදීමක් ආවේ මොස්කව් ෆෙස්ටිවල් එකට ගියාට පස්සේ. මොකද ඒකේ ලොකු භාගයක් වුණේ. ඒ කියන්නේ රටවල් බර ගානකින් ඇවිල්ලා හිටියනේ. ෆිල්ම 300 ගානක් කොහෙද ඇවිල්ලා තිබුණා. ඉන්දියාවෙන් ඇවිල්ලා තිබුණා. අංකුරේම තිබුණා කම්පිටිෂන් එකේ. නමුත් ලොකු ළමෙක් සිලෙක්ට් වුණා. අංකුරු සිලෙක්ට් වුණේ නැහැ කම්පිටිෂන් එකේ. ඒ වගේ දෙයක් තිබුණා. ඒ යාළු මිත්‍රකම් ඇති වුණා. ඊට පස්සේ තමයි නමුත් මෙහෙ ආවට පස්සේ දැන් චිත්‍රපටි සංස්ථාවෙන්වත් දෝ සංස්ථාවක් තිබුණා. සංස්ථාවෙන්වත් ඒ උගලවල් එක්ක සම්බන්ධකම් තියාගෙන එහෙම හරින්න කියලා උත්සාහයක් තිබුණේ නැහැ. පාරදීක කිසිම ෆෙස්ටිවල් එකකට හරින්න බැරි වුණා. මෙහෙත්නේ මේ වුණේ මේ ප්‍රතික්ෂේප කිරීම කොච්චරද කිව්වොත් පාරදීක ඒ වසරේ ජනාධිපති ජනාධිපති සම්මාන දුන්නා මේ. නමුත් මම සම්මාන ලැබීකට බබ්‍රෙත් වලට මට බෙස්ට් ෆිල්ම් බෙස්ට් ඩිරෙක්ටර් මේ බෙස්ට් ෆිල්ම් අම්නේ බෙස්ට් ඩිරෙක්ටර් තෑගත් ඉස්සෙල්ලා හම්බුණා. නමුත් ඊළඟ ජූරියකින් මේ අර ෂෝට් ලිස්ට් කරන්නේ නෑ. ෂෝට් ලිස්ට් කරන ෆිල්ම් 10ටම 10න් එකටවත් ඇතුළු වුණේ නෑ වාර්දී. එතකොට මෙහි ෆිල්ම් තිබුණේ කොහොමද කියලා එකෙන් වසරේ චිත්‍රපටි 10න් හොඳම චිත්‍රපටි 10ටවත් 10න් එකකට ආවේ නැහැ. ඒ කියන්නේ ගත්තේ නැත්තේ මේ පෞද්ගලිකව ගත්තේ නැත්තේ. නෑ ජූරි එක. එහෙම ජූරි එකක් හිටියේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නැත්නම් ජූරි එකට සිලෙක්ට් කරලා දුන්නේ එහෙම නැත්නම් ඒක එතන කෝපරේෂන් එකේ වෙන්න ඕන. විශේෂයෙන්ම ස්ටෝෆන් ඇන්ටනි ක්‍රීම් සින්න කාලේ මාව බමුරෙවිත් එකේ ඒක මම නිකන් දැනුම් කියන්නම් මේ බෙස්ට් ෆිල්ම් කියන ඒවෝඩ් එක මාව සිලෙක්ට් කරලා දැන් හිටයි ටැග් දෙන්නේ බෙස් ඩිරෙක්ටර් කියන එක ෂෙයා කරලා ලිස්ට් එක. බෙස් ෆිල්ම් කියන එක ඒක තිබුණේ ආවේ මේ මොකද බෙස් ටෝටල් එක හිටියේ අහසින් පොලොට් එක. අහසින් පොලොට් අහසින් පොලොට් එතකොට ඒකට චෙක් එකක් ලියලා තිබුණා දීලා මට ඉතින් කිව්වා හිට හම්බ වෙනවා කියලා. අතට ගිහලා බලගෙන ඉතුම මේක හම්බුනේ නැහැ ලිස්ට් එක හම්බුනේ නැහැ. ඒක ඇන්ටන් ක්‍රස් එක කියලා මම දීලා තියෙන දීපු චෙක් එක ඉරුවල. නෑ. ඒක යන්නේ සභාපති. ඔව්. මම කියුවා සභාපති. ඈ? ඒක
ඔප්පු කරන්න පුළුවන්. ඒ කාලේ හිටපු කවුන්සිලර් හිටපු තාමත් ඉන්නවා. මට කිව්වේ මේ ලලිත් ජයනත් ඒ කාලේ කන්ස්ට්‍රක්ෂන් එකේ හිටියේ මගේ නුවර යාළුවෙක්. නෑ නෑ මේ ඩිරෙක්ටර් ෂෙයා කරා. ඔව් බෙස් ඩිරෙක්ටර් අපි දෙන්න ආර්ජුන් පොළොවට මේ බඹරු රවිතු. මේ කතා වහනකොට ඔබට ඇහෙන්නේ නැති බඹරු රවි චිත්‍රපටිය ප්‍රථම ජනාධිපති සම්මාන වලට ඉදිරිපත් කරනකොට ඒක අනිත් පැත්තේ තරංකරුවා වෙන ලෙස ජේම්ස් පීරිස් එයාගේ ආසින් පොළොවට කියන චිත්‍රපටිය තියෙනවා. එතකොට මේකේ ඉන්නවා චිත්‍රපට සංස්ථාවේ යාගේ යාළුවෙක් ලලිත් ජයනත්ති කියලා කවුන්ට් සංස. එයා කියනවා මේ වතරාජර ඔන්න දැන් වතරාජගේ චිත්‍රපටිය හොඳම චිත්‍රපටිය විදිහට ජනාධිපති සම්මානේ හම්බුණා අපි චෙක් එකක් ලිව්වා කියලා. පතරාජ යනවා ජනාධිපති සම්මාන වලට. නමුත් හොඳම චිත්‍රපටිය විදිහට සම්මානය හම්බ වෙන්නේ ආසින් පොළවට. ඊට පස්සේ අර හොඳම අධ්‍යක්ෂණයත් බෙදෙනවා ලෙස්ටර් සහ පතරාජ විදිහට. ඉතින් මම ඇහුවා මේක ඔප්පු කරන්න කොහොමද කියලා. එතකොට ලලිත් ජයනෙත්ති කියලා පතරාජගේ යාළුවෙක් තාම ඉන්නවා ජීවතුන් අතර. එයා ඉන්නේ නුගේ කොට. ඒ කාලේ හිටපු සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මේ ලියපු චෙක් එක ඉරුවා කියලා. මෙවැනි අසාධාරණ කම් වලට සිනමා කරුවෙක් විදිහට පතරාජ ලක් වෙලා තියෙනවා. ආරම්භ යුගයේ පෙෂුවල් එක දානවා කියන අදනම් අපිට පුළුවන් චිත්‍රපටි වලකට විනෝ ලින්ක් එක යවන්න. නැත්නම් ඒ කාලේ අපි හරි DVD නැත්නම් VHS කතල් කරේ. චිත්‍රපටි වලකට ඒ කාලේ චිත්‍රපටියක් යවනවා කියලා කියන්නේ චිත්‍රපටි නිෂ්පාදනය කරපු සෙලවර් රයිට් කෑන් අඩු ගානේ 6ක් 7ක් වෙනවා. ඒ එකමාරක් දෙකක් අතර එනකොට. එතකොට මේවා ඉතාම සුරක්ෂිතව වේගවට ගිහිල්ලා නැව් මගින් තමයි යවන්නේ. නැත්නම් වුවන් යාන පහසුකමක් තිබුණේ නැහැ. ඉතින් විශාල කාලයක් යනවා යවන්නේ. සමහර චිත්‍රපටවල වලට පතරා චිත්‍රපටි ගවනකොට උදාහරණයක් දිලි චිත්‍රපටවලට එහෙම චිත්‍රපටවල ෆිල්ම් බාර අරගෙන ඉවරයි. ඒ කාලෙත් සමකාලීනතාවගුණයේ සම්පත් මොන දෙනවා වගේම විශාල ප්‍රශ්න ගණනාවකට ප්‍රාග්ධනයක් නැති විශේෂම පතරාජට වෙන ප්‍රාග්ධනයක් තිබුණේ නැහැ. දැන් පතරාජ කියලා තියෙනවා යාගේ චියාස් කියලා නාට්‍ය හදලා තින්නේ ආපදා ණයක් අරගෙන විශ්වවිද්‍යාලයක් තාවකාලික කතිකාචාර්යවරයෙක් විතර වැඩ කරනකොට ගන්න පුළුවන් මොකක් හරි ආලාභ හානියක් වුණාට පස්සේ රුපියල් 200 ගානක වගේ ණයක් ගන්න පුළුවන්. ඒ මාස 3ක ආපදා ණය අරගෙන පළ 600ක් ඉතු කළා තමයි ඔචයස් වගේ නාට්‍ය උටු කියන නමෙන් නිෂ්පාදනය කළා තින්නේ. යාළුවන්ගේ තිබිච්ච විශේෂම උදව් නිසා මේ තියෙන සාමූහිකත්වය නිසා තමයි ඇත්තටම ඒ කාලේ තරුණයෝ වැඩ කරේ. ඒකට අපි දැන් අපිට පේනවා මේ කාලේ බොහොම පිරිස් මේ සාමූහිකත්වය කියන එක සම්පූර්ණයෙන් අතහැරලා දාලා දැන් පාසල් ලබන ළමයින්ට උගන්වන්නේ මේ සාමූහික චින්තනයක් නෙමෙයි කොහොමද අනිකාට වඩා විභාගේ පාස් කරන්නේ ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කරන කියන යාන්ත්‍රණය. ගුරුවරුත් පුහුණු කරන්නේ තමන් විසත තම ආත්මයේ සේවනල්ල වගේ සංකල්ප. කියන්නේ තමන් බුදු වෙන්න වගේ අදහසක්. අනිත් අය ගැන හිතන්න නොහිතන වගේ සංකල්ප. ඊට වඩා මේ පතරාජ ජීවත් වෙච්ච 71 70 දශකයේ තරුණයා ගැන අධ්‍යක්ෂ කරනකොට 71 අපිට සුවිශේෂව සිහිපත් කරන්න ඕනේ. 71 තරුණ කැරල්ලා පුත්නවා. කැරල්ලා කියන්නේ ඇත්තටම එකක් නෙමෙයි. ඒ සමාජය වෙනස් කිරීමේ කියන අදහස ඇත්තටම පතරාජ හිටියෙත් ආරම්භක වශයෙන් අපි සමාජය වෙනස් කරන්න ඕනේ. මේ මෙවැනි දේශපාලනික ස්ථාවරයක තමයි ඉතින් මම මුලින්ම කිව්වා. ඒ කියන්නේ ඒකට වාමාංශික දේශපාලනය කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ මේ තියෙන දේවල් අපි විදිහට පිළිගන්නවා කියන අදහස නෙමෙයි. තුන්ව වෙනස් කරන්න දියත් වෙනවා. මේ සඳහා අපි අපේ දායකත්වය ලබා දෙනවා. දැන් අද අපිට පේනවා බහුතරයක් ගත්තොත් එහෙම ගුරුවරු රාජ්‍ය සේවකයෝ මෙකිනු කී අය පොදු ප්‍රශ්නයක් නිසාවත් ලෙහෙසියෙන් එළියට බහින්නේ නැහැ. එළියට එන්නේ නැහැ. මේ ආචාර්යයක් ඇත්තරම පහුගිය කාලේ මේ ගුරුවරු පරිපශ්‍ය නිසා හරියට බැහැලා වැඩ කිරීම කියන එක. ඒ කියන්නේ ඒ සාමිකත්වය කියන එක අවශ්‍ය. අපි අපේ ගොඩක් වෙලා තියෙන්නේ මේ තියෙන දේවල් වලට අපි මේවා සාධාරණීකරණය කරගෙන ඒවට ආවනත වෙමින් ඒවා තවදුරටත් ඔය අරාජකවාදයන් ඉස්සරහගෙන යන්න උල්පන්දන් දෙමින් වැඩ කිරීමේ සංස්කෘතියක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට පදිරාජ වගේ නිර්මාණකරුවෝ ගත්තට පස්සේ පතිරාජගේ ලක්ෂණය තියෙනවා. පතිරාජ මට මතකයි 2011 වගේ තිබිච්ච අධ්‍යාපනයට 106ක් ලබා දීම සත්තට මැදිහත් වුණා. ඊට පස්සේ 2015 සක්‍රියව මැදිහත් වුණා පුරවැසි බලය වගේ සංවිධාන හරහා අරාජික පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ වගේ කාර්යයන් බාර අරගෙන. පතිරාජගේ මුළු ජීවිතේ පුරාම තිබුණේ මෙවැනි ලක්ෂණ ටිකක්. එතකොට තමන්ගේ කලාකෘති හරහා ප්‍රකාශ වෙන්නේ ඒ ඇත්ත අදහස. නැත්තම් කලාකෘති කරන නිර්මාණකරුවෝ කියලා කියන්නේ නිකම් මේසන් බාස්ලා වගේ කොහෙවත් ස්ලැබ් එකක් ගහලා ගෙදර යන පිරිසක් නෙමෙයි. කියන්නේ මේ අදහස තියෙන්න ඕනේ. බහුතර දැන් ගත්තොත් එහෙම සිලනාට්‍ය හදන මේ බහුතරයකට ජනප්‍රිය මේ ගානාට්‍ය හදන බහුතරයකට මේගොල්ලෝ නිෂ්පාදන කරනවා මිසක ඒගොල්ලන්ට කිසිම විදිහක රුගානේ කලාව ගැනවත් තමන් කරන වැඩේ ගැනවත් නැත්නම් දේශපාලනික අදහසක් ගැනවත් කිසිම විදිහක අදහසක් නැහැ. එතකොට එහෙදු නිෂ්පාදන තමයි කරන්නේ. එතකොට දැන් මේක වෙනසක් තියෙනවා. කියන්නේ අපි ගත්තොත් එහෙම ක්‍රාෆ්ට්මන් සහ ආටිස් කියන සම්බන්ධව වෙනසක් තියෙනවා. එතකොට අපි අද බහුතරයකට පුරුදු වෙලා ඉන්නවා ක්‍රාෆ්ට්මන්ලට
ඒ කියන්නේ මේ ශිල්පීන්ට කලාකරුවෝ කියලා නම් කරන්නේ නිර්මාණකරුවෝ කියලා නම් කරන්නේ නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේ ශිල්පියා සහ නිර්මාණකරුවා අතර වෙනසක් තියෙනවා අපිට ඇත්තටම පතිරාජ එයා විශ්වාස කරපු දේශපාලනික අදහසක් එක්ක වැඩ කරපු නිර්මාණකරුවෙක් කියලා. එතකොට අම කලින් කියමින් හිටියේ මේ එයා දැන් ලොකු ළමයෙක් කියන චිත්‍රපටිය ඒක ඇත්තටම ඒකක් තියෙනවා මේ අන්තර්ජාලය ඔක්කොම දැන් අලවට අන්තර්ජාලය කියන්නේ මේ වර ගුහා බවට පත් වෙලා ඔක්කොම කොත තියෙනවා බලන්න පුළුවන් ඕන කෙනෙක් ගිහිල්ලා අපි මේ කාලේ මන්නකොට තොරණ සරා විවිධ චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගෙන බලනවා. ඉතින් මේක අධ්‍යයනයේ පහසුවක් සඳහා බලනවා නම් ඒක එන මගේ ඒව ලොකු ප්‍රතිවිරෝධයක් නැහැ නේද? ඒ නිසා මේ දැන් මේ චිත්‍රපටියත් අපේ මේ ඉන්න ටාලන්ට් ගෲප් එකේ දැන් ආර්ශකීප ආකාරයක ජන මාධ්‍ය ආධාරණ පිරිසක් ඉන්නවා, ගුරු වෘත් පිරිසක් ඉන්නවා. දැන් මේකල් චිත්‍රපටිය බලන්න. බලුවම තමයි මේ චිත්‍රපටියේ තියෙන සංකල්පය ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබට පතිරාජ වතුර ගන්න පුළුවන් චිත්‍රපටි හරහා. මේ චිත්‍රපටින් පස්සේ තමයි කරන්නේ පතිරාජගේ විශේෂම සුචරිත කම්ලත් වගේ විචාරකයන් විසින් විශාල ගේමකට පාත්‍ර කරා. ඊට පස්සේ තාමත් ඒ ඇගේම අඩුවක් නැති බඹරුවාවෙත් කියන චිත්‍රපටයේ පතිරාජ නැතුනේ 2018 ජනවාරි මාසේ නැතුවලා අවුරුදු දෙකකට පස්සේ සිංගප්පූර් නැචරල් ෆිල්ම් ආකර්ෂක යටතේ මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ඩිජිටල් මාධ්‍ය හරහා සංරක්ෂණය කළා. ඒක ඒගොල්ලන්ගේ මුදලින් කරේ විශාල මුදලක් විදිහට කරා. මතක හැටියට ඇත්තොත් එහෙම මිලියන 10කට හැබැයි ප්‍රමාණයක් විදිහට කළා. මේක ගියවුරුද්දේ කෑන්ස් චිත්‍රපට වලලේ සම්භාව්‍ය අංශයේ විශේෂ දර්ශනයක් විදිහට පෙන්වුවා. ඊට වගේම අන්තර්ජාලයේ තියෙනවා මූදි කියලා සයිට් එකක්. ඕගොල්ලෝ ගැවුවට පස්සෙත් පේනවා මේ බබරුවලුත් කියලා නම. එතකොට ඒ අරහා බලන්න පුළුවන්. මම හිතන්නේ ඉස්සෙල්ලාම බලන කෙනාට නොමිලේ බලන්න පුළුවන් ඒ චිත්‍රපටියක් ඒ සයිට් එකේ. ඒ නිසා තමයි මම යෝජනා කරනවා ඒ මොබි කියන සයිට් එකට ගිහිල්ලා සර්ච් කරන්න. අන්තර්ජාලය දැන් හැමෝම අතේ තියෙනවා ස්මාර්ට්ෆෝන් නේ, ලැප්ටොප් තියෙනවා, තාක්ෂණය තියෙනවා. ආඩුවැඩි වශයෙන් මම ප්‍රශ්න තිබුණත් මේක අරහා මේ චිත්‍රපටි බලන්න උනන්දු වෙන්න. අපි පොඩ්ඩක් නැවත මම කැමති මේ සංරක්ෂණය කරපු බබරුවලු චිත්‍රපටියේ කොටසක් ඔයගොල්ලෝට පෙන්වන්න. සම්මස් ඇත දස දහසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක මේවයි ජීවිතේ නේ තේරුම උඹලා ජීවිතේ හොයන තේරුම නෙවෙයි මේ මිනිස්සු දාසනේ මල් දැක්කම බඹරු වෙනවා මල් දැක්කම බඹරු වෙනවා රොංගන්ඩ ඔබ මේ වෙන්නේ අතරමං වෙන්න ඕන එකක් නෙවෙයි බං ඔබ හොඳ සිතාදියට ඔක්කොරර අපිට වල්ලන්නේ නැද්ද සර් උඩදී ඒ වුණාට උඩ ඉන්නවා කෙනෙක් මේව බලා ගන්න මේව හරි අසාධාරණයි සර් දුම්බරා මේක අපි ආගන්තුක වම් උන්ගේ අනසක පවතින නිදහස් රාජ්‍යයක් මේක ඒකක් වක් කරගන්න. කොහොම වෙන්නේ? අම්මට කැම ගිහිල්ලා දේව කරලා දෙන්න කියලා. මං ගියාම මොකද වෙන්නේ? මෙයාට ඉරිසියාවි. මගේ දැම්මම යන්න අදහසක් නැහැ. මෙයා පිළිලක් කරලා කාට හරි බාර දීලා මිසක්. ආ. ආ. මෙච්චරද? මේක ගැලුමක් විතර ඇතිනේ. මේක අඩු කරලා දෙන්න. ආ හොඳමයි. දැන් උඹ ලොකු ගෑණියෙක් නේ බං මට එදා අඳුරන්නත් බැරුව ගියා බේම් මහත්තයා කියලා මොකද අපි දැන් තාත්තා වගේ රැවුලකුත් වගේ උඹලා පල්ලියේ මංගල්‍ය ළඟයි නේද
බිම්මත් එච්චර කල් ඉන්නේ? හීටත් වැඩිය කල් ඉන්නවා. ඇයි උඹ අකමැතිද මං ඉන්නවට? ඇයි දෙයනේ මම මොකටද අකමැති වෙන්නේ? කොහොමද සිරිල්? ඔහේ ඉන්න වෙයි මහත්තයා. මොකද වෙයි මහත්තයා කිව්වේ? මොනා කියන්නද මේ මිනිස්සයා? මහලකොර ගස්සගෙන ආවේ තේ හැදලා දෙන්න කියලා. නොදී මොකද? දානකේ සීනිදි දෙකක්ම දාලා දුන්නා. පතරාජ අතරම නිරන්තරයෙන් තවත් පිරිස් එක්ක සංවාදයක් එක්ක තමයි හිටිය අපි ගත්තොත් එහෙම අජිත් එක්ක එක පැත්තකින් සංවාදයක් තමයි අජිත් කළේ අජිත් සලක සේන පාරදිගේ චිත්‍රපටියේ චිත්‍රරචකයා තමයි තවපැත්තෙන් ගත්තට පස්සේ කමලත් එක්ක සුබත බාසිල්ලත් එක්ක එරික් කිරියා පාරික්ස් එක්ක ඊට පස්සේ සොනත් බාලසූරිය අතීතේ ගත්තොත් එහෙම ධම්මජාගොඩ එයා විජේ කුමාර් තුංග තවපැත්තෙන් ගත්තොත් තිලක්චාර මේ වගේ විවිධ නිර්මාණ කිරීම සම්බන්ධව ව්‍යාපෘති සම්බන්ධව නිරන්තරයෙන් කතා බහක තමයි වුනේ. ඉතින් මේවල කතා කරන හැම සංවාදයක්ම ඇත්තම ගත්තොත් එහෙම කොහොමද තව චිත්‍රපටයක් කරන්නේ? නැත්තම් තව මොනවද අපි සිනමාව වෙනුවෙන් වැඩ කරන්නේ? තව කොහොමද තරුණ පරම්පරාව වෙනුවෙන් උදව් කරන්නේ? මේවා තමයි මේ සංවාදවල අදහස වුනේ. දැන් මේ බඹුරුවිත් සහ පොන්මණි ඒ වගේම සොල්දාදුන් නැකේ චිත්‍රපටි තුන පතරාට ජීවත් වෙලා ඉන්න කාලේ තමයි සිංගප්පූර් නැෂනල් ෆිල්ම් ආකර්ෂ එකට යා ජවන්නේ යගේ මුදලින්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ සංරක්ෂණාකාරයක් හැදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණ 2009 විතර ඒ සඳහා මූලික වෙලා කටයුතු කරේ පතිරාජ. ඒකට ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කළා. නමුත් ඊට පස්සේ චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙලා පත් වෙච්ච සභාපතිතුමා මේ චිත්‍රපටි සංරක්ෂණාකාරයක් හැදීමේ සම්පූර්ණ ව්‍යාපෘතියම සම්පූර්ණයෙන්ම නවත්වා ගන්න. එතකොට BBC ලෝක සේවයේ මේ සම්බන්ධව සාකච්ඡාවක් කියා. ඇයි මේක නැත්තේ කියලා. එතකොට බොහොම කලින් උත්තරයක් තමයි මේ සභාපතිතුමා දුන්නේ. ඒ තමයි ලංකාවට කිසිසේත්ම සිනමා සංරක්ෂණාගාරයක් අවශ්‍ය නැහැ කියලා. ඔය BBC කහන අනිත් පැත්තෙන් ඇයි කියලා. සභාපතිතුමා දුන්න උත්තරය තමයි මේ වෙනකොට ලංකාවේ චිත්‍රපටි ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා සංරක්ෂණාගාරයක් හදන්න කරන වියදම සම්පූර්ණයෙන් අපරාධයක් කියලා එක නැවැත්තුවා. එතකොට ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට මෙවැනි තීරණ ගත්තු ඔකට කියන්නේ සුද්ධ සිංහලෙන් තකතිරු තීරණ කියලා මේවා ගත්තු පරිපාලන වරුන්ගේ ඉතිහාසයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට අනාගත සිනමාව කිරීමත් ඒ වගේම සිනමා අවසරණය කිරීමත් සිනමා සම්බන්ධව ප්‍රතිපත්ති හැදීම ගැන විශාල ප්‍රශ්න ගණනාවක් එනවා. ඒකත් අපි හිතේ තියාගෙන මම කැමති ඊට පස්සේ යන්න පතිරාජ 1980 තිරගත කරපු එක 70 අග නිර්මාණය කරපු අජිත් තිලකසේන තිරරචනය කරපු පාරදී ගීතපති ගැන පොඩි අදහස් කිව්වා. දැන් අතරම ඊයේ පෙරේද දවසේක අජිත් තිලකසේන මාත්‍යමට කතා කරා සුබ අදහසක් කියන්න කියලා. මම ඒක මොකද්ද කියලා මේ පාරදීගේ තිරපිටපත පතේ 8 වෙනි මුද්‍රණයත් කළා කියලා මේක. ඉතින් ඒක මම හිතන්නේ අතරම වාර්තාවකුත් වෙන්න පුළුවන්. ලේසි නැහැ අද පොතක් ගහලා විමන ගන්න. එතකොට ඒ වගේ තත්ත්වයක් ඇතුලේ තිර රචනයේ 8 වෙනි මුද්‍රණය වුණා කියලා කියන්නේ යම්කිසි විදිහකට සාධනීය තත්ත්වයක්. එතකොට පේනවා මේ පාරදීගේ චිත්‍රපටය කියන්නේ අහස් ගව්වේම තිබිච්ච ප්‍රශ්නෙම තවත් ප්‍රතිකටක්. කියන්නේ ලංකාවේ තරුණයේ ස්වභාවය ගැන තමයි පදනම් වෙන්නේ. එතකොට පතිරාජ ඊට පස්සේ අජිත්ගේ තිර රචනා දෙකක් නිර්මාණය කරන්න ලෑස්ති වුණා. එකක් තමයි සිරිපායම, අනෙක් එක තමයි ගමනාන්තය කියන චිත්‍රපටි. අද වගේම තමයි නිෂ්පාදකවරු ආගෙනුන කියන එක ලෙහෙසි නැහැ. කැමති වෙන්නේ නැහැ මේ වගේ විකල්ප ධාරාවේ චිත්‍රපටි කරන්න. මොකද චිත්‍රපට නිෂ්පාදකවරු කියන්නේ හැම වෙලේම ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටි කරන්න අවශ්‍යයි මේ කර්මාන්තයක් විදිහට පවත්වා ගන්න අවශ්‍ය නම් කියලා. මම අදහස් කරන්නේ සිනමාව කර්මාන්තයක් විදිහට පවත්වා ගන්න මම විරුද්ධයි හරි අකමැතියි කියලා. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ මෙවැනි දේවල් වලට නිෂ්පාදකවරු අඩු නිසා දැන් පතුරාජ විසින් ඇත්තටම ගත්තොත් එහෙම මම නිකන් අතුරු කාරණාවක් විදිහට මේක කිව්වොත් එහෙම චිත්‍රපටි පිටපත් 10ක් විතර තියෙනවා. එයා කරන්න සැලසුම් කරලා එයාට කරන්න බැරි වෙච්ච එක. ඒ තමයි සරත් ආයිරත්න එයාගේ පාසල් කාලෙ මෙතේ රචනා කළ 70 කොළණිය කියලා තිර රචන එක් කරන්න බැරි වුණා. පස්සේ සරත් ආරියරත්නම එක නව කතාවක් බවට පත් කළා. ඊට පස්සේ අජිත් තිලකසේනගේ චිත්‍රපටි දෙක. ඊට පස්සේ සරත් කැල්ලපත විසින් රචනා කළ තියෙනවා තිර රචනයක් දෙනම කියලා. අඹලි පිටි පැත්තේ ආඳුරු නමක් සහ පූජක නමක් ඝාතනය වීමේ සිද්ධියක් පදනම් කරගත්තා.
චිත්‍රපටය. ඊට පස්සේ විජේ කුමාර්තුංග විසින් නිෂ්පාදනය කරන සැලසුම් කරපු චිත්‍රපටයක් තිබුණා. අන්තිම මොහොතෙත් විජේ රාත්‍රී වේද කලින් හිසාකච්ඡා කටයුතු පැවතුණා. ඒ තමයි සෝතපාල සිල්වා රචනා කරපු ඩ්‍රෙස් රිහසල් කියන චිත්‍රපටය. ඊපස්සේ ඒකත් එහෙම නැවතුණා. ඊට පස්සේ ක්‍රොකඩයිල් කියලා චිත්‍රපටයක් තිබුණා. තවත් චිත්‍රපටි කීපයක් තියෙනවා. මෙවැනි චිත්‍රපටි ගත්තොත් එහෙම 10කට ආසන්න ප්‍රමාණයක් පිටපත් ලෑසි කරලා කරගන්න බැරුව තමයි පත්‍රාජයට මේ යන්න සිද්ධ වුණේ. ඉතින් මම කැමති නැවත පාරදිගේ චිත්‍රපටයේ ප්‍රතිමු වෙන්න මේකත් නරඹන්න කියලා මම විශේෂයෙන්ම ගුරුවරුන්ට සහ මේ ජනමාධ්‍ය සහ ජන සම්මේලනයේ ආදාරණය වෙන ගෞරවදරයන්ට මම යෝජනා කරනවා. උඹ අද මෙහි ආවේ අවුරුදු දෙකකට පස්සේ. දෙකකට පස්සේ උඹ දන්නවද ඒක? මොකද උඹ කරන රස්සාව? කාර් විකුණනවා. ආ කාර් විකුණනවා? මොකද රසව කාර් විකුණනවා උඹ උපන්නේ මෙහෙ උඹ දන්නවද ඒක මට මතකයි අම්ම මං උපදින දිගටම එකද හිටි අචම් මූ අටේ දියස් වුණා මට මතකයි ඒ කාලේ හතේ දි නේද කැපිටි බලගෙන වාක්‍ය රචන වලියන්නේ ඒකේ මම මූලිය වා බෙහෙවි ගම්බද ප්‍රදේශ වල වැවෙන බූව සහිත කොළ විශේෂයක් කියලා මිනිහා ලියලා තින්නේ කැප්පටි කොලගෙන අපි අපේ වීරයෝ අඳුරන්නේ අපි හැරියට අහක දාලා තින්නේ එඬරු දඬු වගේ අපිට මුල් නැහැ ඒ දළු එනවා උඹ වැඳලද මෙලහකට උඹට ඉන්න තුන පුත්තලම් බෝරුව දෙන්නේ විතර ඉලි මගේ ඉන්ෂුරන්ස් පොලිසිය එකක් තියෙනවා රුපියල් 10000ක මැචුයෙන්ද ළඟයි ඔබ බිස්නස් කාරනේ මං ඒක මේ නමට පවරනවා මොවර රුපියල් 7000ක් දීපන් එතකොට මගේ කරදර ඔක්කොම ඉවරයි තවිසරාට උඹට ගෑන්ඩෙන් අවුරුද්දයි හරියටම කිව්වොත් මාස 11යි එතකොට මගේ ලෝන් එක කැපෙනවා මගේ ඔක්කොම සල්ලි රෝල් කරන සල්ලි උඹට 7000ක් දීලා මම කොහොමද අවුරුද්ද අපි දැන් යන්නේ අන්දන්නේ
Chandra, koi da apida yanne. Danne ne. අපේ දන්න කියන හිතවතෙක්ගේ දුවක් ඊමේල් එකක් කිව්වා පතිරාජට. පතිරාජ කිව්වේ බොහොම ස්තුතියි දුව. දෙවියන්ට ආඥා කළා මගේ ජීවිතය දික් කර ගැනීම වුණනවා මට නැහැ කියලා. එතකොට කුලය කියන එක සම්පූර්ණයෙන්ම පතිරාජ ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක්. ඒ නිසා දැන් අපි අවශ්‍ය වෙනවා ගුරුවරු විදිහට ගන්න කොටත් දැන් මේ කාලේ බහුතර ගුරුවරුන් තමන්ගේ පාසල් වල උගන්වනකොට දරුවන්ට ගොඩක් උගන්වන්නේ මේ මිත්‍යා විශ්වාසයෙන්. මිත්‍යාව තමයි අතර ප්‍රොමෝට් කරන රාවණ සම්බන්ධ අදහස් නැත්තම් වෙනත් අද්භූත බලවේග හරහා ජාතු කර්ම වලට යොමු වෙන්නේ. මේවා තමයි මේ නැකත් බැලීම, ආදාන් බැලීම, ඒ සබාලක්ෂයට වැඳීම ඔයගේ අදහස්. සමාජයක් ඉස්සරහට යන්නේ අතරම මිත්‍යාව නිසාද, විද්‍යාව නිසාද කියන කාරණේ ගත්තොත් එහෙනම් සමාජයක් ඉස්සරහට ගියන් තියෙන අපි අද සූම් තාක්ෂණය ඔස්සේ කතා කරන්නේ අංජන දේවියගේ පිගානක් බල්ලා කළු වඳුන් ගාලා කරන මිත්‍යාවකින් නෙමෙයි. මේ තනිකරම තියෙන්නේ මිනිසා විසින් පරීක්ෂණ කළ වාගත ලෝකය. මේ ලෝකේ ගොඩනගලා තියෙන්නේ කවුරුවත් නෙමෙයි මිනිස්සු. අපි හදපු ලෝකය. මෙවැනි අදහසක් ධර්මසේන පතිරාජ අවසන් මොහොත දක්වාම එයාගේ ජීවිතේ තිබුණා. ඒ නිසා තමයි අපිට එයා ශිල්පියෙක් නෙමෙයි නිර්මාණකරුවෙක් විදිහට අපිට එයාව කිලින්ම නම් කරලා කියන්න පුළුවන්. අපි නැවතත් පොන්මණි චිත්‍රපටයේ කොටසක් යමු බලන්න. இதைத்தானே நடுவே சொல்லி கொண்டு வர்றீங்கள். எனக்கு வேற இடங்கள்லேருந்து நல்ல சீதனத்தோட ப்ரொபோசல் வந்து கொண்டிருக்கு. உனக்கு கூழுக்கு பாசை மீசைக்கு பாசைன்றா நாங்கள் என்ன செய்யறது? இன்னைக்கு உண்ட முதல்ல முழிக்கிறேன். பொழுது விடிஞ்ச மாதிரி தான். என்ன செய்வது? நாளைக்கு அந்தோனியா கோயில கல்யாணமா. அப்ப சமயத்தையும் விட்டுட்டான். சாதியையும் விட்டு சமயத்தையும் விட்டு எங்களை அவமானப்படுத்த வேண்டுதான் இதெல்லாம். විසී කරපු සිනමා කෘති ප්‍රධාන වශයෙන් හතක් තියෙනවා. ඒ වගේම නොපෙන්නපු චිත්‍රපටි කීපෙකුත් තියෙනවා. ශිල්තන් සහකාන්ති, සිරකන්දෝර, වාසුදි වගේ චිත්‍රපටි ඒවා අවදාකත් ප්‍රේක්ෂකාගාරයක බලන්න හම්බුනේ නැති චිත්‍රපටි. ඊට පස්සේ ගඟුලෙන් ඉතරට මායාවන්දි රැල්ල ළඟ වලව්ව, වාමි ආමිලය කතාව, පුරසක්මන, සුබානායකතයා, ඔය ඊට පස්සේ නන්නාදුන්න පුත්තු, දුර්ගාන්ත වගේ ටෙලිනාට්‍ය කරනවකුත් තියෙනවා. ඊට පස්සේ තිලක් ජයරත්න රචනා කරපු ත්‍රිනාට්‍යකුත් තියෙනවා. සුවිශේෂ ත්‍රිනාට්‍යයක් ඒකේ මං ඊ අන්තර්ජාලය බලනකොට දැක්කා සියලුම කොටස් තියෙනවා කඩුල්ලේ. ඔබට බලන්න පුළුවන් ඒ කලු ත්‍රිනාට්‍යයක්. ඒකත් ලංකාවේ ත්‍රිනාට්‍ය කලාවේ උපරිමාණීය තැනකට රැගෙන ගිය ත්‍රිනාට්‍යයක්. ඒකත් කතා කරන්නේ කොහොමද අරක්කුරේන්ද නිරංස රබර් වගේ දේවල් අරහ කොහොමද ලංකාවේ බුරුසුවා ධනපති පන්තිය නැගීම කියන ඓතිහාසික කතාපුවත. ඒකේ තියෙන ප්‍රථම දේශපාලනික විග්‍රහයක් කතා වැටිලා තියෙනවා. මේවා නරඹන්න ඊට පස්සේ ඩොකියුමන්ටරි විශාල ප්‍රමාණයක් සර්ච් ඔෆ් රෝල්ට් වගේ ඩොකියුමන්ටරි විශාල පරාසයක
අජරාජ දෘශ්‍ය මාධ්‍යවලට කළා. ඒ වගේම අවසාන කාලයේ පේත්‍රෝ ප්‍රේමෝ කියලා නව කතාවක පරිවර්තනය කළා. ඊට පස්සේ විවිධ ලිපි ලිව්වා. ඒ වගේම විශේෂයෙන්ම තරුණ පරම්පරාවට උදව් කළා. මම හිතන්නේ පතිරාජව විශේෂයෙන්ම සලකන්න ඕනේ මේ කාලේ සිනමාකරුවන් සහ කලාකරුවන්ගෙන් මේ උදව් කරපු මිනිස්සු ඉන්නවා නම් තරුණ පරම්පරාවට. ඒ අතරින් තමසේ පතිරාජ තමයි ප්‍රමුඛත් වෙන්නේ. විශාල පිරිසකට උදව් කළා. මට නම් මතක් වෙනවා විශාල පිරිසක් පතිරාජයට අධ්‍යාපනය ලැබුවු පතිරාජගේ සහාය නිසා සිනමාව කිරීම ඇත්ත වශයෙන්ම අපි වගේ අංකුර කලාකරුවන්ටත් ඒ පතිරාජ මුණ ගැසීම කියලා කියන්නේ ඇත්තටම වාසියක් ඌ ලබා දුන්නු සහාය වගේම උත්තේජනයක්. අපමණයි පතිරාජව ඇත්තරම ඔබට හම්බු වෙන්නේ වගේ මේ කතා බාට වඩා පතිරාජගේ මේ දේවල් නැරඹීම සහ කියවීම හරහා. ඉතින් මගේ මුඛ්‍ය කතාව කාල වේලාවක් තියෙන නිසා මම මෙතනින් අවසන් කරනවා. ඔබ ආලා තියෙනවා ඒවා මොනවා හරි කෙටි ප්‍රශ්න මරකින් මම දන්න ප්‍රමාණය අපිට ඒකට පිළිතුරු සපයන්. බොහොම ස්තුතියි මාලක. මං හිතන්නේ ඉතාම වැදගත් ශාස්ත්‍රීය වගේම සිනමාත්මක අපි හොඳ තැනකට අරගෙන ගියා. විශේෂයෙන්ම මේ රටේ විශිෂ්ට සිනමාකරුවෙක් පිළිබඳව ආචාර්ය ධර්මසේන පතිරාජයන් ඔහුගේ සිනමා භාවිතය විතරක් නෙමෙයි ඔහුගේ ඔහු අධ්‍යයනය කළ යුතු චරිතයක් විදිහට ඇත්තම සිනමාව නිහා ගියපු ඔහුගේ චරිත ලක්ෂණ සිනමාකරුවෙක් වීමේදී ඔහුගේ තියෙන වැදගත්කම ඔහු මේ රටේ සිනමාව යම්කිසි තැනකට ගෙන යාම සඳහා ලබා දීපු දායකත්වය අලුත් පරම්පරාවකට සිනමාව අධ්‍යයනය කරන සිනමාව හදාරන අලුත් පරම්පරාවකට ධර්මසේන පතිරාජයන් හොඳ විදිහට කියවා ගැනීමට ඔබ මේ කරපු මහඟු සත්කාරයට ඔබ ඌ හඳුන්වා දීම සහ ඔබේ සිනමා භාවිතය පිළිබඳ උදාහරණ සහිතව කතා කිරීම පිළිබඳ ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී අපි ඔබව තෝරාගත්තේ විශේෂයෙන්ම තරුණ සිනමාකරුවෙක් වගේම ඔබ ධර්මසේන පතිරාජයන් පිළිබඳව විශේෂයෙන්ම අධ්‍යයනය කරපු කෙනෙක්. ඔහු බොහොම ඔහුගේ නිර්මාණත් එක්ක අර තරුණ සිනමාකරුවෙක් අධ්‍යයනයට වඩා කි මම සම්කසි ආශ්‍රයයක් තිබුණා. ආශ්‍රය කරපු කෙනෙක් විදිහට ඔබ තමයි මේ පිළිබඳව ඉතාම මම හිතන්නේ මේකට ගැළපෙන කෙනා මම ඔබගෙන විශ්වාස කරන්නේ. නමුත් තවත් පිරිස් ඉන්නවා කියන්නේ. ඔව්. කන්න මම හිතන්නේ ඉදිරි දේශනයකදී පතිරාජගේ සිනමාව කියවන්නේ කොහොමද කියන එක කියලා විශේෂයෙන් අනිවාර්යෙන්ම අපි ඉදිරියට මේ ශාස්ත්‍රීය ගව්ව බඹරු වගේ දෙයක් මේ දැන් විශේෂයෙන්ම කොටියක් කියවා ගැනීම අවශ්‍යයි. ඒකට විචාරයක් අරගෙන ඉන්න අවශ්‍යයි. ඒ සඳහා මේ යෝජනාවට මම හර්ෂයට යෝජනා වුත් කරනවා. ඔව් පැහැදිලිව අපි අත්‍තරම අපි ඔබ අනිත් එක තමයි අපි පත්‍රාජ මහත්මයාගේ අධ්‍යයනයත් එක්කම සිනමාව පිළිබඳ අධ්‍යයනයත් එක්කම ඔබ අපිට අත්‍තර වශයෙන් තරව සිනමා කරුවෙක් විදිහටම බොහොම රැඩිකල් විදිහට දැන් ඔබේ නිර්මාණය පවා මේ අපේ ආධුනික පරම්පරාවට සිනමාව හදාරන තරුණ පරම්පරාවට පාසල් ශිෂ්‍ය ප්‍රජාවට ඔබත් කැටි චිත්‍රපටවි කරුවෙක් විදිහට ඉතාමත්ම වැදගත් සංකේතයක්. ඉතින් ඒ දෙකම තමයි අපිට මේ කරුණුකාරණාවේ පතිරාජ මහත්මයාගේ සිනමාව කතා කරන ගමන්ම ඔබේ සිනමාවත් ඔබ ඇත්තරම තරුණ සිනමා කරුවෙක් විදිහට ඔබ මේ ලාංකික සිනමාවේ ඉදිරි පරම්පරාවට නැත්නම් මේ ලාංකික ඉදිරි සිනමාවට ඔබෙන් ලබාගත හැකි අත්දැකීමු සමග අපේ තරුණ පරම්පරාව තුළ සංවාදයක් ගොඩනගා ගැනීම තමයි මේකේ මුඛ්‍ය පරමාර්ථය වුණේ. ඒ නිසා බොහොම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට ඔබගේ වටිනා කාලය අපිත් එක්ක මේ විදිහට මිදම් කිරීම සම්බන්ධයෙන්. මම කැමතියි මේ වෙලාවේ විශේෂයෙන්ම මේ ආචාර්ය ධර්මසේන පතිරාජන්ගේ සිනමා භාවිතය සම්බන්ධව ඔබත් එක්ක යම් දීර්ඝ විදිහට සාකච්ඡා කිරීම සඳහා අපි වෙනත් දවසක් අපි කැමතියි ඔබට ආරාධනා කරන්න. ඒ තවදුරටත් අපි මේ පිළිබඳ සාකච්ඡා කරලා ඒකෙන් ධර්මසේන පතිරාජන්ගේ නිර්මාණ ගැන තවදුරටත් ඔබත් එක්ක මෙවැනි සාකච්ඡාවට නැත්නම් දේශන දෙක තුනකින් පස්සේ අපි ඔබත් එක්ක සංවාද කරන්න කැමති ශ්‍රී ලංකාවේ තරුණ ඉදිරි අනාගතයේ ලාංකික සිනමාව සම්බන්ධයෙන් තරුණ සිනමා කරුවෙක් විදිහට ඔබේ අදහස් අපි දැනගන්න කැමති. හැබැයි මම අද කියන කාරණයක ඉල්ලීමක් කරනවා අපේ ගුරු භවතුන්ට. අද මේ විෂයට ලඝු වෙන පරිදි ආචාර්ය ධර්මසේන පතිරාජන් සහෝගේ නිර්මාණ ගැන මාලක දේවප්‍රිය තරුණ සිනමාවේදියා ප්‍රකාශ කරපු අදහස් එක්ක යම් කිසි විදිහකින් ඔබට ඌ පිළිබඳව යම් දැනගැනීමට කරුණක් තියෙනවා නම් ඊටාම ඒ ප්‍රශ්නෙට ලඝු වෙලා එතුමත් එක්ක මේ ප්‍රශ්නයක් අහන්න අවස්ථාව අපි ලබා දෙන්න. අයිබෝන් හර්ෂ සර් ස්තුතියි වැඩසටහන සම්බන්ධ මේ කිරීම සම්බන්ධව මාලක මහත්මයා මට ඔබතුමාගෙන් අහන්න ඕනි. මේ ධර්මසේන පතිරාජ මහත්මයාගේ මේ වමේ දේශපාලනික සංකල්පයත් එක්ක ඔහු කරන මේ චිත්‍රපට නිර්මාණ කරනේදී ශ්‍රී ලංකාවේ එවකට පැවතිච්ච ප්‍රායෝගිකව මේ භූමියේ පැවතිච්ච වමේ දේශපාලනය නියෝජනය වුණේ නෑ නේද? ඇත්තටම මේ ට්‍රොස්කිවාදය
වාමානුෂිකත්වය නේද නියෝජනය වුණේ කියලා මම දැනගන්න කැමතියි. ඒක ලංකාවේ යම් කිසි විදිහකට වම් දේශපාලනයට න්‍යාය සපයපු දේශපාලනයක් තමයි. ඒක අදහස් කරන්නේ මොකද්ද ප්‍රායෝගික දේශපාලනය කියලා. නෑ ඒවකට වම් දේශපාලනය කියලා තිබිච්ච දේට වඩා සැබෑ වම් දේශපාලනයක් ඔහුගේ චිත්‍රපට තුළ භාවිත වුණා නේද කියලායි මගේ ප්‍රශ්නේ වුණේ ඇත්තටම. නමුත් සැබෑ කියලා අදහස් කරන්නේ කියන්නේ මට ඒක පැහැදිලි නෑ හරියට තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වෙනත් දේශපාලන බලවේගවලට බලවේගවල ඌමනාවට වම වාමාංශික දේශපාලනය හසුරවන්න ඔහු ගී කටයුතු නොකරන දේශපාලනයක ඔහු යෙදුණා නේද? කොහොමත් මූලික සමස්ත වවම ගත්තොත් එහෙම අඩුවැඩි වශයෙන් විෂමතා තිබුණත් සියලු වාමාංශික පක්ෂ එකතු වෙලා ඉන්නේ ඇත්තටම ඒවල ඉලක්කයන් තමයි කොහොමද නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් කම්කරු පන්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් ධනපති ක්‍රමය පවත්වාගෙන යන සහාය ලබා ගැනීම කියන කෙනෙක් ඉතිරියත්ොත් එහෙම අපිට මේ මොහොතේ සහාය අතීතයේ තිබිච්ච කිසිම වාමාංශික පක්ෂයක තියෙන භාවිතාවන් අපිට අවතක්සේරු කරන්න බෑ. ඒකම කියන්නේ මේ අරක මිට වඩා හොඳයිද මේ තරට වඩා හොඳයිද කියලා කියන්න බෑ. එතකොට වම වැඩ කරන්න අනිවාර්යයෙන්ම සමාජයේ සාමාන්‍ය ජනතාවට ඉහළ ධනපති පන්තිය වෙනුනේ. එතකොට ඒක මූලික වෙනවා කාරණා කිහිපයකින් විශේෂයෙන්ම ඒ කාලේ නම් මාක්ස්වාදී පදන වෙච්ච දේශපාලන පතිත් කියනවා. දැන් මේ කාලේ මොකද ඒක ප්‍රවණතාවය වෙනස් වෙලා පශ්චාත් මාක්ස්වාදී න්‍යාය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවත් පදනම් වෙන්නේ අර සදහම සඳහන් තමයි. එතකොට පති නියෝජනය කරපු දේශ ප්‍රොස්කියෝවාදී අදහස ගැන මම කියන්නේ ගොත් එහෙම ඒගොල්ලෝ ජාත්‍යන්තර සමාජවාදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට සමාජවාදය ඇති කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව ප්‍රොස්කියෝවාදී අදහස වගේ අනිත් පැත්තේ ලෙනින්වාදී අදහස තියෙනවා. තමයි රටක සමාජවාදය කියන අදහස. ඒකට මේ ඔක්කොටම පදනම් වෙනවා මාක්ස්වාදය කියන එක. ඒකට දැන් අදත් ලංකාවේ වාමාංශික පක්ෂ අඩුවැඩි වශයෙන් හැමෝම වගේ වැඩ කරන්නේ මේ අරමුණු වගේ තමයි. දැන් අද බහුතරයකට වමේ මේ වම සමාජවාදය කියලා කතා කරනකොට බහුතර අය මට ඇහිලා තියෙනවා මේ ඕවා යථාර්ථයක් කරගන්න පුළුවන්ද? ඕවා කාටද දකින්න ඉඳ දකින්න පුළුවන් කියන වගේ අවඤ්ඤා සහගතව උත්තර දෙන්න. ඒත් මම පෙරලා අහන ප්‍රශ්නයක් තමයි කවුරුත් නොදකපු නිවනක් ගැන ඕගොල්ලෝ විශ්වාස කරලා වැඩ කරන්නේ. නිවන් දැකෝ මිනිහෙක් අපිට හම්බෙලා තියෙන අඩු වශයෙන් සමාජවාදය කියන එක 1917 රුසියාවේ අත්හදා බලලා තියෙනවා. ඒක අසාර්ථක වුණත් සමාජවාදය කියන එක. සමාජවාදයේ නිහිටින්නේ සාමාන්‍ය ජනතාවේ. ඒ නිසා පතිගේ සිනමා කෘතිවලත් කතා කරලා තියෙන්නේ මේ දෘෂ්ටිවාදයේම පදරම් කරගෙන. මේ දෘෂ්ටිවාදයේ අමුමු කියාපෑන පෑම නෙමෙයි කලාකරුවල නිර්මාණවල තියෙන්නේ. තරුණයාගේ ඇත්ත ප්‍රශ්න සමකාලීන ජීවිතයේ ප්‍රශ්න තමයි අපිට හම්බු වෙන ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම මම අහන්න හේතුවක් තියෙනවා. ඒක ඇහුවේ අර බඹරුව කියන චිත්‍රපටියේ ඔහුගේ මම ඔහු පිළිබඳව කියපු සමහර විචාරවලදී සාම්ප්‍රදායික වාම දේශපාලනයේ බව ඔහු ප්‍රතික්ෂේප කරනවා කියලා ඒකට උදාහරණයක් විදිහට අරගෙන තිබුණා බඹරුව වික් කියන චිත්‍රපටිය. කවුද අරගෙන තිබුච්චේ කියලා? ඒක වීරසේනගේ චරිතය හරහා ওই කාරණාව මම අහන්නේ ධම්ම එක මම ළඟ ආවා. අමර දානක් නෙමෙයි කවුද මේ විශ්ලේෂණය කරපු කෙනා? ඒ විශ්ලේෂණය කරලා තිබුණේ ඒකේ මූලාශ්‍රය මම කියන්නම්. අද්දතන සිංහල සිනමාවේ විශේෂ ශිෂ්‍යය ධම්මික ගංගානාත් දිසානායක තමයි. ඒ තුමාගේ વિચાર තිබුණා තමයි සංවාද. එහෙමද? දැන් ඕනම කෘතියකට පුළුවන් વિચાર කරන්න පුළුවන් ඒක කොට අපිට තියෙන વિચાર බඹර විතර නෙමෙයි තියෙන මේ කාලේ නිර්මාණය වෙන ප්‍රති ගංගාවර උනත් વિચાર අරන් යන්න පුළුවන්. එහෙම තමයි කෘතියකට තියෙන්නේ කෘතියකට ඒකාර්ථයක් තියෙන එක නෙමෙයි. නෑ එතන තියෙනවා මේ ගොඩක් තියෙන්න පුළුවන්. හරි එතන තියෙනවා මේ වාමාංශික දේශපාලනේ ලංකාව ඇතුලේ තියෙන තැනට එරෙහිව මිසක් ඇත්ත සමාජවාදී අදහස් වලට එරෙහිම නෙවෙයි. ඔහුගේ ඒ ඔහුගේ අදහස නේද අපි කියන්නේ. තේරෙනවද අදහසක් නේ. ධම්මික ගංගාවත් වත් ධම්මික යත් ධම්මික දෙන්න නම ධම්මික ධම්මිකලගේ අදහස. හරිද? එහෙමයි. ඔව් නෑ ඊටත් වඩා එතන මේ අපේ මාලක මේ දේවප්‍රිය අපේ සිනමාවේදීත් පැහැදිලි කරේ පතිරාජ චරිතයේදී දැන් අද තියෙන සිනමා කරුවන්ගේ දැන් දේශපාලන සිනමා භාවිතයේදී ඔහු වටිනා අදහසක් කිව්වා. විශේෂයෙන්ම දැන් ඒ සිනමා කරුවගේ තියෙන දේශපාලන කියවීම දැන් ධර්මසේන පතිරාජ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. ඔහුට අර ඌච ඒ කියන්නේ ඔහුගේ චරිතේ ගොඩනගන්නේ නිර්මාණය කරනට දැන් ඔබ කියපු දේශපාලන සිනමාවක් සම්බන්ධව ඔහුගේ තියෙන භාවිතේ ගොඩනගන්නේ ඔහුට එකක් තමයි ඔහුගේ අර සහෝදරයා පිළිබඳව දැන් මාළක කිව්වනේ පැහැදිලි ඔහුගේ පවුල කොහොමද
මේ 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 එතන කියන්නේ වාමාංශික දේශපාලනයට ඔහුගේ හුරුව ගොඩනගන්නේ කොහොමද? සිනමා කරුවෙක් විදිහට ඔහුව ප්‍රවේශ වීම සඳහා අර මූල කියන්නේ ප්‍රසෘතියක් ගොඩනගා ගැනීමට ඔහුට ලැබෙන අවස්ථාව. ඔහුගේ සහෝදරයා දෙන්න එක්කෙනෙක් පුවත්පත් කලාවේදී කෙනෙක් එක්කන වාමාංශික දේශපාලනත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. එවැනි කෙනෙක්ගේ සිනමා භාවිතාවේදී ඔහු ඒක ගත්ත විදිය. දැන් අද ගත්ත බොහෝ දේශපාලන සිනමාවේ එන යෙදෙ නොයෙදෙන කෙනෙකුට අනිත් එක තමයි ඔහු ඇත්තම කතිකාචාරවරේ. ඔහු ඔය කියපු නව මාක්ස්වාදී හොඳට ටෙම්පරාදි වෙච්ච අධ්‍යයනය කරපු මේ 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 ශාස්ත්‍රීය මේ 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 විද්වතෙක්. ඒ සියල්ලක්ම තිබ්බ ඔහුගේ අර දැනුම් සම්භාරත් එක්ක තමයි ඔහු මේ වගේ මේ මගේ අදහස මං කියන්නේ මාලක මේ ඔහු නිර්මාණය වීම සඳහා කියන්නේ ඔහුට තිබුණා පරාසයන් කීපයක්. මේ කියන්නේ එක එක අවස්ථා ගොඩක් තිබ්බා. ඒකේ චරිතයක් විදිහ තමයි මම ඔහු පුද්ගලිකව දකින්නේ. ඒ වගේ නිකන් ඔහුට තිබුණා සමාජ දාර්ශනිකත්වයේ වාමවාදී දේශපාලනයට එහා ගියපු අර එක ශාස්ත්‍රීය ආචාරවරයෙක් විදිහට අර ලෝකේ නව මාක්ස්වාදී මාක්ස්වාදී අතමුලක්සේ ඔහු ලැබපු දැනුම අනිත් එක තමයි අර ඔබ කියපු ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය සංස්කෘතික නාට්‍ය සම්ප්‍රදාය හොඳටම අතමුලක්සේ හදාරපු කෙනෙක්. ඔහුගේ අර ඇබ්ස්ට්‍රැක්ට් ඩ්‍රාමා ඒ කියන්නේ මුලින්ම අර කුරා සහ අන්ධයා ධම්ම ජාගුණත් එක්ක ඔහු කරන ගනුදෙනුවත් එක්ක සාමාන්‍ය කෙනෙක් ප්‍රවේශ වෙන විදිහට නෙමෙයි ධර්මසායන පතිරාජයන් මේ කලාවට ප්‍රවේශ වෙන්නේ. ඒක මා පෞද්ගලික ඔහුගේ දකින ඔහුගේ දැනුම පිළිබඳව මා තුල තියෙන විශාල ගෞරවයක්. ඒ කියන්නේ ඒ එතන තමයි ඔහුගේ අර ඔය කියන වෙනස සඳහා එතෙක් 70 දශකයේ වාමවාදී දේශපාලනයට නැත්තම් අපි කියන 70 සිනමාකරුවන්ගේ අර සම්ප්‍රදායිකව අවුරුදු recording in progress tumage cinema kruti diha eke evakata oy cinema wata sammana laba dunna juri sabikayo vinish mandala wala ayat vinish karanna denagena hitiyeth na e wage ma prekshakayot e ohuge chitrapati hariyata rasa vidinna kiyawa ganna denagena hitiye na kiyala kisiyam karanawak thiyena mata meka podak pahedili karaganna awashyai malaka mahatya මට ඒ සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඇත්තටම මෙවැනි අද ඔබතුමා කියපු විදිහට ඇත්තටම මම අද තමයි ওই විදිහට පතිරාජ මහත්මයව කියවන්න පෙළඹෙන්නේ. දැන් ඔබතුමා කියපු කාරණාවලුත් එක්ක ඇයි මේ තරම් ඒ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙකුගේ නිර්මාණ ඔහු ඒ කාලීන කරගත්ත ප්‍රස්තුත කරගත්තට ඒ සමාජයට ගලප ගන්න බැරුව ගියාද කියන ප්‍රශ්නේ තියෙන දැන් ඒකට මටත් එහෙම නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. දැන් විනිශ්චයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිශ්ච මණ්ඩලයෙන් තීරණය කරන්න. එතකොට ඒ නිශ්ච මණ්ඩලයේ තීරණය කියන්නේ ඒක ඔවුන්ගේ අදහස. ඒ හදන කියන ආදිනාගේ අදහස. 10 නම් 10ගේ අදහස. එතකොට මේකට විවිධ ඇජෙන්ඩා තියෙන්න පුළුවන්. දැන් මම පතිරාජ කියන්නේ ඇන්ටන් විකමසින් චෙක් එකක් කියලා තිබුණා වබුරුවෙත් වලට. එවස ඇන්ටන්ට අවශ්‍ය වුණා මේක දෙන්න අනිත් පැත්තට. එතකොට ඒ මොකක් හරි න්‍යාය පත්‍රයක් තියෙනවා. එතකොට සම්මාන උල්ලවල් කියලා සහ විනිශ්චයන් කියලා කියනවා අහිංසක නෑ. එතකොට ඒවටත් තියෙනවා අදහසක්. එතකොට ඒ නියෝජනය කරන විනිශ්චයකරුවාගේ සිට ඒවට අනුග්‍රහ දක්වන ආයතන වල තියෙන ඇජෙන්ඩක තමයි අවසානේ වෙන්නේ. ගත්තොත් ඒක මේක හඩු හඩු වශයෙන් ගත්තොත් එහෙම කෑන්සිච් පතුලටත් අදාළයි, බර්නල්ටත් අදාළයි, අකඩමිවලටත් අදාළයි. මේ කියන්නේ හැම ජජ් බෝඩ් එකටම අදාළයි. එතකොට එහෙම තමයි වෙන්නේ කියන්නේ. අපි මෙතනින් අත කරේ ඒ පාර දිගේ කියන එක පතිරාජ කියන්නේ මම අනුගාණි ෂෝට් ලිස්ට් උනේවත් නැහැ. එතකොට බඹුර විත්වලට ඇවිත් අද අසාධාරණ අනුගාණි ඒව ජාත්‍යන්තරයේ තරගෙන යනක් බැරි වුණා. ඒ තරුණ ඒකත් ඉතින් අවසාන වශයෙන් ගත්තොත් තරුණ සිනමාකරුවන්ට වෙච්ච අරුබුදයක් විදිහට තමයි මතු කරන්නේ. එහෙම නැතුව මේ කියන්නේ නැහැ මේ එහෙම නෙමෙයි මේක මෙහෙම අරගෙන මේ වෙන තිබුණායි කියලා කියන අදහසක් නෙමෙයි කියන්නේ. දූරි වැඩ කරන්න ඔය ආකාරයට තමයි. ඒක ප්‍රශ්නයක් විදිහට තමයි අපි දකින්නේ. ඒ ප්‍රශ්නයක් විදිහට දැකීම තමයි පතරාජ මතු කළේ ඇත්තට. පැහැදිලිද මම කියපු කතාව වන්දන දන්නේ නැහැ. හරි. එතකොට දැන් මගේ අවසාන ප්‍රශ්නේ මාළක මහත්මයා ඔබතුමා එතුමාව ආශ්‍රය කරපු කෙනෙක් හැටියට එතුමාගේ දෘෂ්ටිය එළිය ඔබතුමාට කිසියම් ආකාරයකට වැටෙන්නේ නැති. ඔබතුමාගේ නිර්මාණකරණයට දිවියට ඒක ප්‍රයෝජනට ගත් තේ කොහොමද අප්ලයි කරගත්තේ? මේක මේක වෙන තත්ත්වයකට යන මේ සංවාදයක් ඒක නිකන් වචනකින් උත්තර දෙන්න බෑ. මේ ගාතාවක් කියලා මේක මෙහෙමයි කියන්නේ. ඒක වැඩක්. ඉතින් ඒකට තියෙන දම් එක මෙහෙම කරන්න ඕනට උත්තර. ගාතාවක් කරන වඩා බලන්න අපේ නිර්මාණ කියවලා අපේ නිර්මාණ බලන්න. ඒකට ඔබට පැහැදිලි වෙයි අපි ගැන.
තොට පතිරාජවත් ඇතරම මේ දේශන මාර්කෙන් ටියුට් ක්ලාස් දීලා පතිරාජ ගැන උගන්වන්න බෑ. පතිරාජ ගැන ඒක මම මුලින්ම ආරම්භම යෝජනා කළේ පතිරාජ ගැන අධ්‍යයනය කරනවා නම් පතිරාජ ලියපු දේවල් බලන්න, පතිරාජ ප්‍රකාශ කරපු දේවල් බලන්න, පතිරාජ කරපු නිර්මාණ ටික බලන්න. ඒක තමයි පතිරාජ වම්බේ. මම මේ අද ආවේ ගම්මිකල වගේ ඇයට පතිරාජ ගැන නැවත කියවලා බලන්න උත්තේජනයක් ලබා දෙන්න තමයි මම ආවේ. මොකද මේ වගේම ඉන්නවා විශාල ගුරු වරුන් ඉන්න ශිෂ්‍යයන් ප්‍රමාණයක් ඉන්න මම ඒගොල්ලෝ ඉලක්ක කරගෙන තමයි කතා කරන්නේ. නැත්නම් පතිරාජ ගැන හැදෑරීමක් තියෙන අයට වඩා ඒගොල්ලන්ට උත්තේජනයක් ලබා දෙන්න. ඒකට මම මේ චිත්‍රපටි වල ස්වභාවයන් ගැන කිව්වා. පතිරාජගේ සිනමාවට ප්‍රවේශය ගැන යම් කිසි හැඳින්වීමක් කළා. ඊට පස්සේ පතිරාජගේ අවසන් කාලයේ යාගේ දක්වාම යා ඒ කී විදිහට එකම අදහස විදිහට කෙනෙක් ගැන අදහස් කළා. ඒකට පතිරාජව බලන්න අපේ නිර්මාණත් ගමකට බැලුවට පස්සේ ඔය කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. බොහොම ස්තුතියි මාලක මහත්මයා. සැබවින්ම අපිට ඔබතුමාගේ දේශයෙන් ලබා දීපු උත්තේජනය ලැබුණා. හර්ෂද එහෙනම් බොහොම ස්තුතියි. මම නැවත වතාවක් මාලක දේවප්‍රිය ධර්ම සිනමා වේදිකාවට ස්තුතිවන්ත වෙනවා ජනමාධ්‍ය අමාත්‍යංශ වෙනුවෙන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන්, ඒ වගේම අපේ පාසල් මාධ්‍ය සමාජ නියෝජනය කරන සියලුම ගුරු භවතුන් වෙනුවෙන්, ඒ වගේම ශිෂ්‍ය පරම්පරා වෙනුවෙන් ඔබතුමාගේ කාලය අපිත් එක්ක මෙහෙම මිඩංගු කරලා ඉතාම වටිනා හරවත් ඒ වගේම විශිෂ්ට ගණයේ සිනමා වේදිකාව පිළිබඳව අපේ තරුණ පරම්පරාවත් එක්ක ඔබේ අදහස් හුමාරු කර ගැනීමට මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන් බෙහෙම ස්තුතියන් දෙනවා. ඒ වගේම නැවතවතාව මම ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධයෙන් ඔබට මම ආරාධනා කරනවා මේ ඉදිරියේදී ඒත් එක්කම මේ මමත් සහෝදර දැන් මට එක දෙයක් කියන්න මමත් ආවේ අපි දෙන්නගේ තියෙන පරණකම සලකලා තමයි මං ආවේ. නැත්තම් මේ වෙලාවේ රජයේ තියෙන සෞඛ්‍ය ප්‍රතිපත්තියවත් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියවත් රජය අරගෙන යන ප්‍රතිපත්තිය තවත් එකඟ පුද්ගලයෙක් නෙවෙයි මමත් රජයේ රෝද දෙපාර්තමේන්තුවේ නිල ආරාධනයක් නිසා මම සම්බන්ධ වුණා නෙවෙයි. මට වෙන කෙනෙක් කතා කරන්න ඇත්තට මම එන්නෙත් නැහැ. එන්නේ නැහැ. මම බැහැයි කියනවා. මොකද මේ යම් කිසි විදිහකට ඔයා කතා කරපු නිසා සා මේකේ ඔඩියන්ස් එක ගැන සලකලා තමයි මම මේකට දායක. අනේ බොහොම ස්තුතියි. මේ මමත් ඒක තමයි මම ඒක සඳහන් කරන්න ඇත්තේ අපි ඇත්තටම අවුරුදු 25කට වගේ කාලයක් ඒක ඔබට ගෞරවයක් විදිහට මම සඳහන් කරනවා. ඔබ සඳහන් කරපු නිසා අපිටත් මේ සිනමාව පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ අපි මෙවැනි වැඩසටහන් වලදී ජාතික තරුණ සේවා සභාවත් එක්ක සෑම මාසයකට වරම සිනමා කෘතියක් ප්‍රදර්ශනය කළා. අපි අපේ මට්ටමින් ඒ කාලේ තරුණ විදිහට සෑහෙන වැඩ පිළිවෙලක් අපි කරා විශේෂයෙන් සිනමා රසවින්දනය සම්බන්ධයෙන්. එතෙන්දිත් මාලක අපිත් එක්ක දිගු කාලයක් හිටපු කෙනෙක් සහෝදරෙක් විදිහට අපි ඇසුරු කරා. ඔහු තාම ඒ කාලෙත් ඔහුගේ කෙටි චිත්‍රපට පිළිබඳව අපි සාකච්ඡා කරා, අපි ඒවා බැලුවා, ඔහුට සුබ පැතුවා. ඒ හදවතින් තිබ්බ බැඳීම තමයි මම ඇත්තටම ඔහුට ආරාධනා කරේ. ඒ ආරාධනාව පිළිගැනීම ගැන ඔබට නැවත වතාවක් ස්තුති. නිර්මාණකරුවෙක් විදිහට, සිනමා වේදිකාවක් විදිහට අපි ඉදිරියේදීත් ඔබත් එක්ක ඔබේ දැනුම අපේ තරුණ පරම්පරාවත් එක්ක විශේෂයෙන් පාසල් ප්‍රජාවත් එක්ක සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආය නැවතත් අපි ලැබෙන සතියේ මේ වගේ වැඩසටහනක සම්බන්ධව බොහොම ස්තුතියි. ආයුබෝවන්.